අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ධර්ම සාකච්ඡාව සඳහා භාවනා අධ්‍යක්ෂ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරකුත් ධර්ම කරුණා සම්බන්ධයෙන් එක ප්‍රශ්නයකුත් කරලා තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම සක්මන් භාවනාව ලනු පැදුරක කරමි. දකුණු පාදය පොළවේ ස්පර්ශ වෙන විට දකුණ ලෙසද වම් පාදයේ ස්පර්ශ වෙන විට වම ලෙසද මෙනෙහි කරමි. පාද පොළවට ස්පර්ශ වෙන විට පාදයට රළු බව මුලින් වැටහෙයි. සක්මනේදී පියවර 20ක් 30ක් පමණ අඛණ්ඩව මෙනෙහි කළ හැකි අවස්ථා ඇත. ආපසු නැරීමේදී දකුණ වම ලෙස මෙනෙහි කළ හැකි අතර පාදයට සිත යොමු කර අඛණ්ඩව පවත්වා ගත හැකි අවස්ථා ඇත. කනට බාහිර ශබ්ද ඇසෙයි. සිත පර්යාංග භාවනාවට වඩා සක්මන් භාවනාවේදී බාහිරයට යයි. සැලසුම් කල්පනා කරයි. සිහිපත් කරයි. සිත පිට ගිය බව දැනගත් වහාම පාදයට හිත ගන්නට හැකිය. සමහර වෙලාවට අරමුණ මෙනෙහි කළද සිතුවිලි ඇති වෙන බව දැනේ. නමුත් අඛණ්ඩව පාදයට හිත යොමු කර මෙනෙහි කිරීම කළ හැකිය. විනාඩි 40ක් පමණ සක්මන් භාවනාව කරමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමි. ඊතා සුළු වේලාවකදී හුස්ම ගන්න බව ශරීරය ඉහළ පහළ යන බව වැටහීම තුලින් වැටහෙයි. ඉන්පසු හිත මුහුණ දෙසට ගෙනෙයි. හුස්ම නාස්පුඩුව තුලින් ඇතුල් වන විට නාස්පුඩුව ඇතුළත පිට්ටියට සීතල බවක් හෝ උණුසුම් සියුම් ස්පර්ශයක් දැනේ. එවිට ඇතුල් වීම ලෙස මෙනෙහි කරමි. උෂ්ම පිටවීම මුලදී වැටහෙන්නේ නැත. නමුත් නාස්පුඩුවට සීතල ගතියක් හෝ ස්පර්ශයක් නොදැනෙන මොහොත පිටවීම ලෙස මෙනෙහි කරමි. අඛණ්ඩව මෙනෙහි කිරීම ස්පර්ශය දැනීමත් සමග කළ හැකිය. හිත බාහිර අරමුණකට ගියද වහාම අරමුණට හිත ගත හැකිය. මෙලෙස දැන්න ආශ්වාසය මුලදී දීර්ඝ ලෙස වැටහෙයි. ක්‍රමයෙන් ආශ්වාසය කෙටිවන බව දනිමි දකිමි. ක්‍රමයෙන් ප්‍රශ්වාසයේ නාස්පුඩුවේ පිටත සමට උණුසුමක් ලෙස සිවුම්ව දැනේ. ක්‍රමයෙන් ඉතා කෙටි ආශ්වාස ප්‍රශ්වාස දැනේ. ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය නොපෙනී යයි. නාසය ආසන්න පෙදෙස ලෙස බලා සිටින විට නැවත ආශ්වාසය සිවුම්ව මතුවේ. ප්‍රශ්වාසය දැනෙන හා නොදැනෙන අවස්ථා ඇත. නැවත ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී යයි. මෙලෙස පර්යංකයකදී වාර කිහිපයක් සිදුවේ. 10-12 වාරයක් සිදුවේ. ක්‍රමයෙන් ආශ්වාසය දැකීමට ගන්නා කාලය වැඩි වේ. ආශ්වාසයේ සිවුම්ව කෙටිව දැනේ. ආශ්වාස 4-5ක් පවතිමින් නැතිව යයි. මේ අවස්ථාව වන විට වේදනාව ක්‍රමයෙන් මතුවේ. වේදනාව මෙනෙහි නොකරමි. ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරමි. වේදනාව නැති වී යන බව වැටහෙයි. නැවත වේදනාව මතුවේ. වේදනාව ඇතිවීම නැතිවීම වාර කිහිපයක් 4-5ක් සිදුවේ. භාවනාව නතර කරමි. පැයකට ආසන්න කාලයක් ගත වී ඇත. ස්වාමීන් වහන්ස ආශ්වාසයේ නොදැනීම දිගු වේලාවක් පවතින විට නාසය ආසන්න පෙරිස දෙස බලා සිටින මොහොතේ බලනවායයි මෙනෙහි කරනු ලැබේ. මෙසේ මෙනෙහි කිරීම නිවැරදිද? ස්වාමීන් වහන්ස බොහෝ පර්යංකවලදී වේදනාව මතුවන්නේ ආශ්වාසය ප්‍රශ්වාසය ඉතා සියුම්ව දැනෙන අවස්ථාවේ හෝ ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී පවතින අවස්ථාවේදී. නමුත් මා වේදනාව මෙනෙහි නොකර ආශ්වාසය දෙස බැලීමට කැමැත්තක් දක්වයි. නමුත් ආශ්වාසය ඉතා සියුම්ව හෝ නොදැනෙන මට්ටමේ පවතින නිසා වේදනාව ප්‍රකටව මතුවේ. එවිට මා බැලිය යුත්තේ කුමක් දෙසද හෝ මෙනෙහි කළ යුත්තේ කුමක් දැන්න පිළිබඳව තේරුම් කර දෙන මෙන් ඔබ වහන්සේකින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. භාවනා දේශිත වෙන විස්තරය කොලේකට ගන්න නැත්නම් සංවේදනය කරන්නේ. ඒ කියන්නේ මම විශේෂයෙන් අවධානය යොමු කරන්න අවධානන්ට සතරතර අවධානය කොටතේ ඒකදී සභාවට
මතක් කරොත් අපි කතා කරන මොන සංසිද්ධියද කියලා හොඳට ආශාස්වාසාසාති දිලා වේදනාවක් එක පැත්තක හිත පැහැර ගන්න හදනවා එතකොට යෝගාවචරය විසින් ආශාස්වාස නැතිව නිසා නාසිකාග්‍රේහ දේශය යොමු කරේ නාම යෝජනා කරලා ඒකට යොමු කර ගන්න හදනවා එතකොට මේ දෙකෙන් වේදනාවෙදී නොකරන උත්සාහ කරන බවකුත් අර ආනාපානෙ නොපෙනීම නිසා පේන තියෙන නාසිකාග්‍රේ මෙනෙහි කරන්න ගන්න උත්සාහයකුත් දෙක පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා. මේක කරන්නේ කොහොමද නොකරන්නේ කොහොමද මොකද කරන්න ඕනේ කියලා. ඊට යටිත වචන වෙනවා බලනවා කියන්නේ. මානපාන නැතිනකොට අර නාසිකාග්‍රේ වලද බලන්න පුරුදු කරගෙන තියෙනවා. වේදනාව පිළිබඳව බලනවා කියන විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න බලනවායි මෙනෙහි කරනවා දෙකම නැතුව ඒ එන දෙයට එන්න දෙන එක තමයි යෝගී ඉදිරිපෙවන්නේ. යෝගාවචරය කරන දේ ඔක්කොම අතාරිනවා. මෙතෙන් කරන්නේ මෙනෙහි කිරීම නතර කරනවා නැත්නම් විතක්කේ නතර කරනවා. විතක්කේ නතර කරනවා විචාරයක් නතර කරනවා. මේ ආනපනින්නේ මේ ආනපනින් මම යෝදන්දා යදු යොමු කරවන්න හදන වානම නාසිකාග්‍රේ අඩපෙන්නේ මේ වෙනුවට දෙටක වදින්න හදන වේදනාවාදී කර්ම මොනවද තිබුණා? මෙන්න මේ වෙලාව වෙනකොට හොඳට ඇඩ්මිට්ලා තියෙන්නේ විෂ කැපිලා තියෙන්නේ ඒසා කරන් තියෙන්නේ ඕන දෙයකට හේතුඵල ධර්මය අනුව කටයුතු කරන්නේ එතකොට අර මෙහෙවීම යදවීම විතර්කණය මානසිකාරේ අයින් කරනවා මේක බලන්න ඕනේ අර බලන්න ඕනේ කියලා සැකයකට එතකොට ඉඳ අඩුවේ නැත්තම් අපි කරන්නේ මේ සැක නොකළ යුතුනික සැක කරලා ධර්මතාවය වැඩ කරන්න හදනවාදී අත දාන්න හදලා ශීර්ෂයක් නම් අත දාලා නැහැ ඉක්මනට තියෙන්නේ මෙන්න මේ ටික නත් යන්න අරගෙන කරන්නේ. එතකොට මෙතෙන්දි කියන්න තියෙන්නේ අපි සිංහල පැත්තේ නේද බාහන නුකර ඉන්නකොට. ඉන්න බෑ. ඒකත් එහාට බලන්න හදනවා මෙහාට බලන්න හදනවා. ඒ අතපත ගන්න හදන හැම වෙලාවකටම පැහැදිලිවම වර්ධි එක්කරනවා වගේ වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරාවි. බැලු බැලුවට යෝගාචරපෙන්නේ ප්‍රවාහය ආකූලයි කියලා. වේදනාව එනවා. නාසිකාග්‍රේ තනක් යොමු කරගෙන තියෙනවා. ආනපන ඔපණී යනවා මේ අනාකූල ප්‍රවාහය සම්පූර්ණ හේතුඵල ධර්මකේ යන්නේ එකක් අන්න එකට ඉඩ දීලා මම මෙයා පැත්තකට කරලා නැත්නම් භාවනා නොකර කියන වචන තමයි තේ දාන තියෙන්නේ අම්මා මුත්තා කියව භාවනා නොකර ඉන්න ගන්න කියන්නේ මෙතන භාවනා කරනවා කියලා කරනවා කියලා කරන්නේ අනන එක තමයි අනේ අනන් නැතුව අනන සුඛය කියලා තියෙනවා අනුසුකේ කියලා කියන්නේ ප්‍රබෝධය. ත්‍රිපිටකයේ හිටින ණය නැතුව ජීවිතය ජීවත් කරන එක කියනවා අනනසුකේ කියලා. කාට ණය නැහැ. දැන් ඒකේ කුටවත් නැහැ. දැන් ඔක්කොම ඉන්නේ කල්බතු ග්‍රමයේට. උනා උපදින හැම එකම දැන් රුප 50000ක් ණයයි. පිටට. උපදින්නේ බොක්කේ බොක්කේ නෙවෙයි තමයි. ඒකේ කුටවත් නැහැ. ලංකාව අනනසුකේ තමයි ඉන්නේ. ඒක තමයි අපි ලඟවන්න තව වැඩි කරන්න දෙන්න හදන්නේ. 50000ක් මැදි 55000ක ණය තියලා අපි සූරක් අඩයි හදන්නේ. ඒක තමයි අනන සුඛයද තියෙන ආර්ථික ඔච්චරයි. නමුත් කරුණාකර බලන්න මේ වැඩේ සාමාන්‍ය ක්‍රමෙන් යනකොට මොනවාක්වත් නොකර දෙක බලා සිටීමේ හැකියාවක් කියන විදර්ශනය කරන විදර්ශනා කරනවා. විනිවිද දකින්නයි කියන්නේ. අනුපස්සනා කරනයි ඒ හේමේ අnderට කංග ගලනවා. Taman ඉවරට වෙලා ගන්න ගන්න තියා බලන්න. අත දාන්න එපා අත දැම්මොත් එන්නේ. අත දැම්මොත් ගන්න කැම්බෙලි. කකුල දාන්නත් ඒවා. වලිගේ දාන්නත් ඒවා. වලිගෙත් පොඩ පිටිපස කරලා තියන්නේ තමයි ඒකත් නැගෙනවා වෙනවා. එහෙනම් ඔබ දෙවිවල ඒකත් කපලා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ විස්තරේ නිසයි මට මේ විස්තරේ මම විග්‍රහ කරන්න බලවුනේ. ඒ නිසා හදා බෙදා ගැනීම ලියුපෙක් කරන විතරක් සීමා වෙන්නේ නැහැ. මෙතන යනකොට ඇත්තටම මේ මහා කොටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වර්ගයක් අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් මේ දෙන්නා මහා නාගයෝ මහා රහතන් වහන්සේලා කුට්ටිත ඔය ප්‍රශ්න කළ යුතු නැති ප්‍රපංච කළ යුතු නැති තැනක් ඔය ප්‍රපංච කරන්න කියනවා. යන්දරල යන්දර නොවෙනකොට උඹ ආරස් කරන්නද මේක නොකරන්නද කියලා ප්‍රශ්න අහනවා. ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා කියලා කියන තන්නේ කර සැකේ. ඕක විදෙන්න කියනවා කියන්නේ සද්ධාව නැතිව. සද්ධාව චින්තනක සැකේ නෑ සැකේ චින්තනක සද්ධාව නෑ. එච ඔකට යන්දරින්න ඇඟිලි ගන්න නැතුව ඒකට කුතුම සද්ධාවක් එනවා. බුදුහාමුදුරුවෝ අපි මොන තරම් තැනකටද ගෙනියන්නේ බුදුහාමුදුරුවෝ අපිට මොන විදියෙ හික්මීමක් ඇති කරලා දෙන්නේ මේ යන දේට එහිදී ගන්න.
පවුල් කනවා කියන්නේ අනිත් කරන අනුගේ වැඩවලට ඇඟිලි ගන්න එකට ගන්න පවුල් කනවා පවුල් ඇඟිලි නොගා හිටියොත් නික උනවගේ කරප්පක් ඉතින් ඉස්හා පුළුවන් නම් බලන්න මේක සාමාන්‍ය ක්‍රමයට මේ වගේ පන්තරක් ඉඳ බංගේ නෝට් කියන තැන බාහනා නොකර ඉඳේ වෙලාව ඒකල වෙනදී උදුවට බල වාර්තා කරන් බුදු වෙන අනන සුඛේ වෙනවට අනන සුඛ යන අනනවා වෙනවට අනාගාමී ඒ නැත්තම් අනන පැහැදිලි දෙයට කරුදිතා ඉතින් ඒක කටි අකුසල්වත් පරිදිවත් නෙමෙයි මේ අපි ඉබේ වෙන්න පුළුවන් නිවැරදි දේ තියෙද්දි අතේ සල්ලි දීලා රටේ හරක් වල බැනුම් අහන්න වැඩ නෑ අනලා කලවම් කරගෙන සැකේකුත් ඇති කරගන්න හැබැයි ඒක තනියෙන් විශ්වාසන්න බෑ සාකච්ඡා කරලම විශ්වාසන්න ඕන නිසා අව තක්සිර කරන්න හොඳ නෑ විහිළුවට ලක් කරන්න හොඳ නෑ ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් පුළුවන් තරම් බලන්න සක්මණෙත් දෙනවා තැනකදී සක්මන් කරනා නෙවෙයි ඉබේ යන්නේ අපි කියන අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා භාවනාවේදී සියල්ලම සිද්ධ වෙනවා සියර දෙහියක් අවධානයෙන් බලන ඉන්නවා හොඳටම දන්නවා මං අත දැම්මොත් ගෝරි ගොඩයි අත දාන්න දෙහිටියත් ඒ වයින්නේ ඒ වාගේම ධාර්මික වර්ගන චිත්ත නියම කියලා ධම්ම නියම කියලා ධම්ම නියමයට යන්නේ නැති එක තමයි අපි අඟකට අත දාන්නේ අත දාපු ගමන් කර්ම රැස් වෙනවා ඒක කර්ම නියමයට වැඩ කර්ම නියමයේ අතයලා ධර්ම නියමයට යන්න නම් ඔතෙන් එනකන් මෙනේ කිරීම කරන්න ඔතේ ඩාවට පස්ස බලන මිනිහ නොකර එන දෙයට එළිනෙ විදිහට යන්න ගමන් ධර්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා. පුතුමාකාර සාන්තිකර පත්‍යක් ලෙස තියෙනවා. අපි එනවා ඊගා ප්‍රශ්නෙ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත කය තැම්පත් කරගෙන වැඩි වේලාවක් එහි රැඳී සිටීමට හැකිවන ආකාරයෙන් වාඩි වී උඩුකයට හිත යොමා හුස්ම ගැනීම ආරම්භ කරමි. මෙහිදී හුස්ම වැදෙන ස්ථානයේ මත මෙහිදී හුස්ම වැදෙන ස්ථානය වන නාසයේ කෙළවරට හිත හොඳින් පවත්වා ඒ ස්වභාවයෙන් නිරීක්ෂණය කරමි. විනාඩි 10ක් පමණ හිත සංපත් ගතියක් පෙන්වයි. දැන් ආස්වාසයේ ඉතා සිහිල්ව පටන්ගෙන මැද කොටස තරමක් ගොරෝසු ගතියක් දැනී අග කොටස නැවතත් සිහිල් වී නූලක් වැනි ප්‍රමාණයට පත් වී අවසන් වෙයි. ප්‍රස්වාසයේ ස්වභාවයද එසේමය. මෙහිදී කිසියම් පුද්ගලයෙකුගේ හෝ වස්තුවක ඇති අනිත්‍ය ස්වභාවය පිළිබඳ සිතුවිලි මතුවී එනවා. එය එසේ වන්නට ඉඩහැර කයේ ඇතිවන සියලුම ක්‍රියාවන් මට අවශ්‍ය ආකාරයට පවත්වා ගත නොහැකි බවත් පාලනය කරගත නොහැකි බවත් අවබෝධ වෙනවා. ආස්වාසය සහ ප්‍රස්වාසය අතර කිසියම් පරතරයක් ඇති බවත් ඒ පරතරය තුළින් නැවත ආස්වාසය හෝ ප්‍රස්වාසය ඇතිවන බව වැටහී යනවා. ඒ අනුව අනිත්‍ය ස්වභාවයෙන්ම සියල්ල ඇති වී පැවති විනාශ වන බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ සඳහා පැය එකමාරක පමණ ගතවන අතර මෙහි යම්කිසි වැරදි ස්වභාවයක් හෝ නිවැරදි ස්වභාවයක් ඇත්තම් එය පහදා දෙනමින් මෙත් සිත් පිළිදරෙක ඉල්ලා සිටිමි. මේක අර දිගල තියෙන කොටසක් මම මේ සාකච්ඡාවට දක් කරන්නේ භාවනා සඳහා නෙවෙයි අන්වේඥාන සඳහා නැත්නම් ණය විපස්සනා සඳහා අතර ආනාපාන වගේ රූප ධර්ම ක්‍රියාවලියක් අතර වෙනකොට එබලත් කායන පස්සන රූපාන වේදනා රූප කර්මස්ථාන පැත්තේ ගෙවෙනකොට මේ හිත විවිධ බලකන කොදෝරකම් දෙනවා ධර්මයේ කියලා මතක් කරලා දෙනවා බණ මතක් කරලා දෙනවා එහෙම නැත්නම් මේක අහවල් ඥානේ සමත විපස්සනා ගමතේ සේරම කරන්නේ සතිය කරන්නේ. වෙසිතේ කවමදාක භාවනාවක උදව්වක් කියන එකක් එයා ගන්න. එයා ගන්නේ භාවනා කරන එක විතරයි. ඒත් දැන් මේ පේන්නේ අනිත්‍ය නේද කියලා එයා නිකන් මක්කරපතෝරේ කොළේ බුදුහාමතුර වගේ ඇවිල්ලා කතා කරනවා. මේ කියලා දෙනවා ඒකෙන් මම අරන් ගත්තේ නැහැ. යන්නනේ නිගදිතකොට කියන්නේ මේ අනිත්‍ය ගැන හිතර හිතවිල්ලත් අනිත්‍යයි. ඔකට මොකට පිටින් බෙදකම් කරන්නේ? ඒ අනු අපි හිතන්නේ එහෙම නෙවෙයි මේ හොඳවට භවනා කරපු නිසා ඔන්න පැච්ච අම්ම ඇවිල්ලා මට බණ උගන්වනවා නැත්නම් බුදුහාමුදුරුවෝ බණ උගන්වනවා එහෙම නැත්නම් මේ ඌඩගුප්ත බලයක් ඇවිල්ලා බණ උගන්වන කියලා ඉච්චිත්වත් බණ උගන්වන්න ඕන කමක් නැහැ ඔක්කොටම තියෙන්නේ අර කඹේ ඇවිදිනා වගේ කියන සතිය කඩලා දාන්න
යෝගාවචර දැනගන්නෝනේ කවුරු උලිලි පෑවත් කවුරු බහුරු කොලම් පෑවත් තමන් ඉන්නේ සීරු මාළුවක පුළුවන් නම් අත් දෙකේ පරිබුරලින් තබාවරේ ඉස්සලා ගියොත් බැරි මේ රූප වෙනවා සද්ද හුණා චිතිවිලි ආවත් ඒ වගේ සූක්ෂම උතුම් දේවල් වගේ වෙන්න ඒ හැමදේම ඉන්නේ එකලස කඩන්ඩයි මට තියෙන්නේ ඔය කොච්චර ගැඹුරු දේවල් වෙනවා එකලස යන්නේ එකයි හරි දේ නම් සර්වඥන්ට අපිට සහයෝගය මේ සාතික දෙන එක නැවත නැතියි ඒක අරගෙන සාක්කුවේ දා ගන්න ඕන කමක් හෝ රැක ගන්න ඕන කමක් නැහැ හරි ඥානෙ නම් ඒක නැවත නැවත එනවා අපිට කරණ තියෙන්නේ ගත්ත එකලස කඹේ විදිනා වගේ තියටින් ඉන්ටර්නෙට් වගේ හිත විදිනවා එහෙම නැත්නම් ධර්ම කරුණු පුතුම පැහැදිලි වීමකට එන කොටක් ගන්න කොච්චරද කියනවා නම් තමයි මේ මාර්ගඵලයක් ලැබුවද ඒ වගේම කොච්චර සුන්දරද පිසිද්ද කියලා. ඒක නරක නෑ. වැත්තටම කියනවා පෙරමග ලකුණු එහෙම නැත්නම් යන අපි යන ගමනේ බහු වෙන හැතැම්ම ගන්න. වෙයි මේ හැතැම්ම ගන්න උන්ට වැඳ වැඳ ඉඳ පටන් ගත්තොත් ගමන බාධා. ඒක පහු වෙන්නේ. ඒ පහු වෙන්න ඒක ගැන නොතකා මුල කරණක් තා නැත්නම් තමන් ගත්ත එකලස නැත්නම් සතිය වඩන්න ගියාම තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ ඔය එකකටවත් මාව වටන්න බෑ. මම ඒවට කැමැති අකමැති බව ප්‍රකාශ කරේ නැත්තම්. ඔයින දේවල් වලට මනාපමනා භාවය ප්‍රකාශ කරගොත් විතරයි මම නතර වෙන්නේ. නවත්ත. ඒක නිසා මේ වෙලාවදී බලන්න මනාපමනා ප්‍රතිහා බලලා ඒක නොකර ඉන්න කියනවා. උප්පන්නම් මේ මනාපම් උප්පන්නම් මේ අමනාපම් ඒතං සංඛතං ඕලාරිකං පටිසම්පන්න. මට මේ මනාපයක් උපන්නා. එතෙන් මේ අනිච්ඡං කියන හිතේ ඉන්න අමනාපයක් උපන්නා. ඒ මේ දැන් හටගත් එක. පරණ යාළුවෙක් නෙවෙයි. පටිච්ච සම්පන්නයකට අදාළ හේතු නිසා මට උනා. ඕලාරිකම් බොහොම ප්‍රසිද්ධයි මේ අදාළ නැති කාරණාවක් ඇවිල්ලා මට ඇති වුණා. ඒතන් සන්තංගේතම් පණිතය දැන් උපේඛා. ඊට වැඩිය කොච්චර ශාන්තද? කොච්චර සාරි ප්‍රණීතද? අර ඊට ඉස්සල තිබුණ උපේක්ෂා. අර හිතවිලෙන් ඉස්සල ඒක. කියලා යෝගාවචර ඒ ආර්ධිකය අනිගයි කරන්නේ. ඒක ඇත්තටම භාවනාවක් නෙවෙයි ඒතර තියෙන්නේ මේ දෘෂ්ටිය තම සංකප්පය ඒක එතෙන්දි විතරයි පාවිච්චි කරන්න ඕනේ මේ භාවනාවට පෙරමෙන කොට ගෙදර දොර ඉන්නකොට ඒවා අදාළ වෙන්නේ මොන සූක්ෂම උපකරණයක් ඒක ඒ නිසා මේ වෙලාවේදී මතු වෙන බව අපේක්ෂා කරන්න මතු වෙන්නෙම ධාම ශියුම් දේවල් ඒ ධාම සමහර ගුඩ දේවල් গুপ্ত දේවල් ඒවා ඔක්කොගෙම කරන්නේ කකුල් මාට්ටුවක් දාන එක විතරයි ඔක්කොම බොරු වලවල් දැනගෙන පාරමන් තියනවා අනිවාර්යව පාර තියෙන බොරුවල් තියෙනවා උමනාවෙන් තමයි අපි ඇසුද්දර කිඹේන යන්න පාරක් තිබේන කිම බැදිවද යන්නේ මම් මුලා වූ එක කොට එක කුසේ යන්නේම තණ්හාව නිසා යන්නේම මේ මාන නිසා යන්නේම දික්ක නිසා වැටෙන්නත් ඕනේ තල්ල කැඩෙන්න තේරෙන්න තමයි මේ මාන්නේ මේ තණ්හාව මේ දික්ක නොවැටි යන්නේ ඉඳන් යන්නේපා අවුත් වෙනවා නමුත් වැටිලා අනුන්ට දොස් කියන්නේ. ඉතින්දි තේරෙනවා මේ හරියන හෝ වරදින සියල්ල සර්වබලධාරි මම්මයි. ඔය හිතවිලිවත් කාගවත් දොස් නැහැ. හිතවිලියට පණේන්නේ මම ඒකට මේ අර්ථකථන දෙන්න ගියොත් තමයි. මම ඒකට මනාපමනාප වෙන්න ගියොත් කොහොමද? මම ඒක විශ්ෂය කරන්න ගියොත් තමයි. මට කිසිම විශ්ෂකාර පදවියක් ධර්මෙන් දීලා නැහැ. එහෙනම් මම විශ්ෂකාර කෝට් එක තණ්හාවෙන් දාගන්න ඕනේ. මාන්නෙන් දාගන්න. දික්තියෙන් දාගන්න. දැන් කොහොමද දාගෙන ඉන්නේ? කොහොමද ඇඳලා ඉන්නේ? අනේ ඉතින්ද කියනවා අඳින්න එපා භවනා කරන්න තිබෝක යනාතේ. නඟක් දිහා බලන් වගේ ඉන්නවා කිව්වහම තේරෙනවා මේ අසහනයක් නැහැ. කරන දෙයක් නැහැ. බලන්නත් නැහැ. හැබැයි බැලි පේන දෙයක් තියෙනවා. ඒ වමුතු දෙයක් බලන්නේ නැහැ පේන දෙයක් තියෙනවා එතකොට බලන්නේ කියන පොට් එකක් අන් දෙක කොයි වගේ ඇහෙනවනම් බීරෙක් වගේ ඉන්නේ කියලා මගේ හිතෙනවනම් මෝඩෙක් වගේ මෝඩ එහෙම නැත්නම් බම්මණෙක් වගේ බලන්න ඉන්න කියලා ඒක තමයි ඇත්තම ඥානවන්තම අමාරුයි මොකද හේතුව අපේ තණ්හාව නිසා මාන නිසා දික්ක නිසා ඔය තණ්හා මාන දික්කේ පේන්න මේකක් වෙන්න මොහොනි එදිසා බාධා නැතුව යන්න බැල් ගියට වැඩක් වෙන්නේ නැහැ. ඒ බාධා වෙනකොට කිසි කෙනෙක් නෙවෙයි බාධාව කරගන්නේ මම මේ
අහක තියෙන ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාගෙන ඉලක් වෙන්නේ ඒ කුණු තියෙන බව දැනගෙන නැති යන්නේ කිව්ව මොකක්වත් එන්නේ ඒක පේනවා මේ සමචනාංශයේ අර කිඹුල පුරදි කෙරුවාගේ වර්ෂාවක් වස්ස නැගෙන තැනක් දෙමින් බුණක් කැමති නම් නොතෙමින් බුණ දෙමිනවා නම් ඉල්ලගෙන දෙන්නදී අදිස්ත්‍යම් කරනවා කැමති නම් නොතෙමින් බුණ ආන්නේ වගේ මේන කුංචි දේවල් ඒසයි ඉස්සල ප්‍රශ්න තමයි මේ ප්‍රශ්නটাই දෙකම සියුම් දෙකම හොඳයි ප්‍රශ්නයි දැසිලා යන්නේ අහල තියෙන දේවල් පටලවා ගන්න තියෙනවා තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී ඇති වූ ගැටලුවකදී වරණතුල තියෙන ඊතා වේදනාකාරී උරහිස් වේදනාවක් සහ දැඩි හුස්ම ගැනීම අපහසුතාවයක් උභවන්සේගේ පිළිතුර වූයේ ඒ දෙස නිරීක්ෂකයෙකුසේ බලා සිටීමට පුරුදු පුහුණුවන ලෙසයි. එසේ කිරීමට පුරුදු කළෙමි. එවිට එම වේදනාව වෙනත් කෙනෙකුගේ දෙයක් ලෙසට බලා සිටීමට හැකි විමි. එමෙන්ම එම අපහසුතාවය ක්‍රමයෙන් මගහැරී ගියේය. මූලික කමඨාන වූ පිම්බීම හැකිලිම දෙස බලා සිටීමට හැකි විය. එයද යම්කිසි යන්ත්‍රයකින් සිදුවන දෙයක් ලෙසට වරහන්නතර තියෙන මරිණාමක් අදින ලෙසට ඊතා තද බැලුමකට පුරක් පුරවන්නක් මෙන් දැනිනි. මෙම පිම්බීම හැකිලිම ක්‍රමයෙන් කෙටි වී සැහැල්ලු වී ඊතාම සියුම් විය. පිම්බීම හැකිලිම අතර වෙනසද නැති වී ගියේය. ඊතා සියුම් චලනයක් ලෙස උදර ප්‍රදේශයේ දැනිනි. මේ අවස්ථාව වන විට සිහිය ඊතාම ගැඹුරු මට්ටමක ඇති බවද වරහන්නතර තියෙන නිසල පිරිසුදු ජල භාජනයක් ලෙස වැටහිණි. යම් බාධා පැමිණුණද ඒ අරමුණු කරා සිත යොමු නොවුණි. නමුත් මේ අවස්ථාවේදී ශරීරයේ සියලු මස්පිඩු වලින් සියලු මස්පිඩු චලන ස්වභාවයක්ද ඇඟ කිවිපොලා යන ගතියක්ද දැනිනි. එමෙන්ම ශරීරයේ හිරිවැටි ඇතිවක් මෙන් නොදැනී යන තත්ත්වයක්ද පැවතිනි. ශරීරයේ යම් යම් ස්ථානවල ඊටා බලගතිද චලන ගතිද වරහන්නතර තියෙන පිම්බීම හැකිලිම උණුසුම් සීතල ගතිද කෙල වැගිරීම සහ අත්පාවල වැගිරෙන ගතිද වැටහිණි. මේ දෙසට සිත යොමු කිරීමට යාමේදී මූලික කමඨහණයෙන් සිත බැහැරට ගොස් ඒකාග්‍රතාවය නැති වී ගියාදයි සැකයක් පහළ වේ. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මෙම සාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේකට ඉස්සෙල්ලා පෞලිම ප්‍රශ්නයක් අපිට අර වගේ පුරුදුනාට පස්සේ කොද්ද අමාරු වෙනවා ඇඟේ හිරි වැටෙනවා ඒකට අමුස්කරන්න අපහසු වෙනවා කියලා ඒක වෙන්න පුළුවන් ඒ ධර්මතාවය මම ඉඳලා ගියවට නෙවෙයි යතරමගේදී හම්බ වෙච්ච ආල්වේ gadu ගන්නේ එපා ඔදියා බලන්නේ නම් මේ ජීවිතයලත් නැහැ මම ජීවිතයක් තමයි ගියතේ කාය ජීවිත නිර්පේක්ෂව බලන්න කියලා මේක මගේ කයත් නෙවෙයි මගේ ජීවිතෙත් නෙවෙයි සිදු වෙන දේ බලනොනිච්ච ඒ බලන බැල්ම තියෙන තාකල් වේදනාවට විඳීම විඳ අපිට විඳවන්න බෑ ඒ වගේම එහෙම බලන තාකල් ඒ හුස්ම හයියෙන් ගන්න ඕන එඟට කිනුඹට හයියෙන් ගන්න හයියෙන් ගන්න නිකන් හුස්ම හම්බෙන්නේ හරි ගවන්න ඕනේ කැමති නම් හුඟක් හුස්ම ගන්න නැත්නම් නිකන් ටිකක් ගන්න ළමයිට ගිහිල්ලා කියනවා පිනුතට කියනවා අඩි අඟල් අඩි තුනේ මට්ටම තියෙනවා අඩි හයේ මට්ටම ඔයාලට කැමති නම් අඩි තුනේ මට්ටමේ දෙල්ලක් කරන්න නැත්නම් ඔයා බැරෙන්න කැමති නම් බය නැත්තම් අඩි හයට ප්‍රශ්න නැහැ ඒක ස්පීඩ් මට්ටම කොතන හිටියත් එක ගන්න ගන්න දැන් කිව්වොත් එහෙම බලන්න මගේ ළමයා ගැඹුරු බරතොට යනවා ඒක උඩ නැරෙන්න ඕන නම් යන්න හරි ප්‍රශ්නයක් නැහැ අන්ති හොඳේ වොම යනවා ගැඹුරට ඒ හොඳේ කාරිය ඇති ඉතින් තමයි හුස්මට නටන්න ආරින්ද මේක මගේ වුණොත් තමයි ඔය ගන්න හුස්මේ ඔක්සිජන් සියල් කීයක් තියෙනවද මේ ඔක්ටේන් ගෑස් එක කොච්චර කීයක් තියෙනවද ඔක්කොම කුමහර වෙන්නේ ඔබ මගේ කරගත්තොත් මම තමයි අපි ජීවිතේ යනවත් භාවනාත් පොඩ්ඩක් ඔක අතට දාන්න එතකොට ඔය එකකවත් කරන දුක් දෙන ගතිය නැති වෙන දුක් දෙන ගතිය නැති වෙන ඉතින් දුක් ගන්න ගතිය නැති කරන එක් පීඩා ගන්න එක එක් කරදර ගන්න එක ඉතින් අපේ වැඩේ වෙලා තියෙන්නේ අල්ලපු ගැතේ ඉවත් එක් කරදර ගන්න
ප්‍රශ්න පරම්පරාව ඉවත් කරා. ඉදිරි පරම්පරාව කොහොමද ඉන්න දුක්ක? දුක්ක නර ආලාවේ තමයි වැඩි. ඉතින් බුදුහරු භාවිත hina අරගෙන තොට මේ වෙලාවේ තිනපත් දරන්න බරොත් තෝ මොඩයා, තෝ මොඩි. මේ අනාගතවත් බාර ගන්නවා, අලබුදවත් බාර ගන්නවා, එච්චිවත් බාර ගන්නවා. ඉතින් උඹලට තමයි අපායක් කරන්නේ. අලු ගන්න වර්තමාන මොහොත තියෙන එකක් ගන්නවා කියන එක ඒක පච්චුප්පන්නේ තම්මේසු කියලා දරන්න තියෙනවා ටිකක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ වග වෙන්නේ. ඉතින් ඒ වෙනුවට ඒක බලන්නේ නැතුව අතීත අනාගත දේවල් අල්ලපොකු දේවල් අර යකි වෙනක දේවල් අත්තර වල තියෙන දේවල් අරගෙන බලනකොට දරන්න බෑ. අනිත් පැත්තට ගියාට පස්සේ අම්මේතාව ගියාට පස්සේ හිත ඒකාග්‍ර භාවයේ තියෙනවද නැත්නම් මුළු සමස්ත වශයෙන් කයේ තියෙනවද කියනවා. සත්‍යයට දෙකම එකයි. සතියේ මුළු කයේ හිත තිබ්බත් ආනපාන තිබුණත් දෙකම එකයි. ආනපාන තිනුන සමාධියට පක්ෂයි මුළු කයෙම තිනනන දවසින් කරන විපස්සනාට පක්ෂයි. මේ දෙක අතර යන්නයි. ඒකාග්‍ර වෙන්න ඕනේ ආය ආරමුණ විසිරෙන්න. ආය ඒකාග්‍ර වෙන්න ආය විසිරෙන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ සතියට කේන්ද්‍රගත වෙලා ඉන්න පුළුවන්. නැත්නම් උත්තර කාචක වැඩි කරන්න පුළුවන්. එතන අවතර කාචයක වැඩි කරනවා කොළ විසලා හරි නැපුරේ දෙකේම සතියේ. එකයි සතියක තියෙන මේ උඹේ ජීවිතේ කොහේ වතර ඉන්න පුළුවන් කොට ඉන්න පුළුවන්. ඒකත් අපේ හිත ස්වභාවයෙන්ම ඒකාග්‍ර භාවයට කැඩෙන්නේ. කාම ලෝකේ ඉන්න කොට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකාග්‍ර භාවයේ කැඩිලා සතිය තියෙන අවස්ථාව අපි හිතන්නේ භවනා කරලා ඉන්නේ. හරි අමාරුයි. මේ ඒකාග්‍රභාවය කරනකොට සතිය තියෙනව නැත්නම් මං ඉඳගෙන ඉන්න බව දන්නා. අනේ යෝගී වෙලාවක ඒ සාමාන්‍ය දල ගුරුසු සතියක වටිනකම තේරුම් ගන්න හිත නරක කරගන්න. તો සද්ධාව පිහිටවගෙන යන්න ඉති ලොකු උඟක් අද්දකින් තියෙනවා. උඟක් මේ වගේ ධර්ම සාකච්ඡා කරලා තියෙනෝනේ. එහෙම නැත්නම් අපි ඒකාන්ත වශයෙන්ම අර ඒකාග්‍රතාවයට ආවේ. ඒකාග්‍රතාවයට අඩන්නේ කයි මේ අරක්කු බොන එකයි දෙකම එකයි. මත්ද්‍රව්‍ය ගානිකයි සූදු කෙලින් එකයි. ඔක්කොම තියෙනවා හිත එකතරකට දාගන්න හදන්නේ. ඒ සූෂ්ටි කියලා මම වචනය පාවිච්චි කරන කිව්වෙ බයිනෝ මට මේ කඩප්පුලි වචන පාවිච්චි කරනවා. ඔක්කොමලා ඉන්නේ සූෂ්ටි එක නැත්නම් ඔක්කොමලා ගණනන්නේ සූෂ්ටි එකට. සූෂ්ටි නැති උනට සත්‍ය ජීසන් කියලා මං කියනවා. සූෂ්ටි නැහැ. නැති බව දැනගන්න සත්‍ය එනිසා සතිය ඊට වඩා හොඳ සූස්තියක් කියලා මම කියනවා. අයියාමාරේ තේරු කර දෙන්න. මොකද ඒ තරම අපි අර ඒකාග්‍රතාවයටයි සමාධියටයි ආශා කරන ගතිය. ඒකත් ඒව අනිච්ච ධර්ම ඒව නැති වෙනකොට හිත කොහොමද හදාගන්නේ? හිත කොහොමද අපි අනන්න දෙන්න තු රබර තුප්පදී ගයි වේදන අමුළු කයෙම හිත තියෙනවා. සතිය තියෙනවනේ. ඒකාග්‍රතාවේ නැත්නම් සතිය තියෙනවනේ කියලා සතියෙම හැරබිටිය කර කර ගමන කරන්න යන්නේ කිව්වොත් ඒකාග්‍රතාවේ එයියයි ඒකාග්‍රතාවේ ත්‍රිුණතර නොසලී ඉන්නවා කියන්නේ ප්‍රඥාවක් විපස්සනාවක් එතකොට සතිය හරහා සම්පූර්ණ දෙකටම වගේ නැත්නම් සමතුලිත කරලා සලකන සලකිල්ලක් තියෙන කාර්ය සෞතු සම්පන්න ඒ නිසා ඒ වෙලාවේදී ඒකාග්‍රතාවය බලන්න එපා මේ කිනා කැමති නම් නැගිටලා කියන්නේ ඒ වගේ ඉන්න වෙලාවදී තමයි සතිය කැඩලද නැද්ද කියලා මම හිතනවා ඒක ස්වභාවට ඍජු අධ්‍යක්ීමක් වෙයි. කැමති නැත්නම් අපි අහන ඊගා ප්‍රශ්නෙට. ඉස්සරහට එන්න දෙනවා කරන්න දෙන්න. ප්‍රශ්න නැතක. සතිය කැඩිලා නැහැ කියලා දැනෙනවා. කොහොමද? කොහොමද? මේ ස්වභාවට කතා කරන්නේ. කොහොමද දන්නේ සතිය ගැටල නැහැ කිය? මම ඉඳගෙන ඉන්න බවත් හුස්ම හොඳට හුස්ම සියුම්ව තියෙන බවත් එමින්ම හැබැයි ගැටි සිතර ගැටි ඒක ශරීරයේ දැනෙන බවක් දැනෙනවා සම්මත. ඇත්තටම මේක තමයි සම්පජඤ්ඤය කියන්නේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකාග්‍ර භාවයක් නැතුව අරමුණක් නැතුව සතිය තියෙනවා කියන බව දන්නේ.
වැලියුම ලියනකොට ඒක තිබිලා නැහැ. ඒකයි ඒකයි ප්‍රශ්න කරලා තියෙන්නේ. ඉතින් මේ අපි අන්න ගන්න ඕන දේ තමයි මේ හිත චෝදනා කරාට අපි හිත නානා ප්‍රදේවල් අල්ලගෙන මේ අංග සම්පූර්ණ 100%ක් හොඳ දේ යන්න ගියාට අපි දැන් මේ ඉන්න තත්ත්වෙදී ඒකාග්‍රතාවය නැහැ, සමාධිය නැහැ, සමාට ස්ථිර අරමුණක් නැහැ, ඒකෝදි භාවයක් නැහැ. නමුත් සතිය කියලා නැහැ. මොකද මම ඉඳගෙන ඉන්න බව දන්න. මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න එක තමයි අපේ මනුස්සකමේ උත්පරිම ඵලය. ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න බව දන්න. හිතගෙන ඉන්නවා, හිතගෙන ඉන්න බව දන්න. කරනවා නම් යනවා නම් එනවා, ඒ බව දන්නවා. ඒකට අතිරේක ලාභ තමයි ඉඳගෙන ඉන්නකොට හුස්ම ටික වැටෙනවා. ඇවිදිනකොට අඩිය වැටෙනවා. ඒකට දුන්න ප්‍රශ්නයක් නැහැ. ඇවිදින බව දන්න. අනිත් වගේ වෙලාවට මේ ජාම බේරගන්න එක තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඉතින් ඒ අතින් අපි හරි සම්පජඤ්ඤයට හැඳි මිටෙන් බෙදෙනවා. ඒකෝදි බාහයට හැඳින් බෙදෙනවා. සම්පජඤ්ඤයට කොපුව දෙනවා. ඒකෝදි බාහයට කඩුව දෙනවා. හොඳයිද? කොහොමද අර මේ වැදි රජුගේ කියපේ කියන්නේ නම් මෙවැනි කතිය ඇති අමන අඟනන් මවන්නන්නට කුමඩ සරණද කියලා බලයන් මගේ දේශ සීමාවෙ ඉන්නපා කියලා රත්තරන් මට්ටු ගලවදේ එළදා. ඒ නිසා මේ දෙකෙන් හොට සතිය සරණට යන්න අමාරුයි. මම පෙන්නන්න හදන දේ අමාරුයි. නමුත් මෙතන ගිය කෙනෙකුට ඒ දේ තේරුම් ගත්තොත් ලොකු පිම්මක් තියෙනවා, ලොකු අභියෝගයක් තියෙනවා, ලොකු සෙල්ලක්කාරකමක් තියෙනවා, ලොකු යෝනිසෝමනසිකාරය. ඒකට පේනවා මට මම විශ්ීම අවිචිම කළ යුතු මේ අවස්ථාවම කළ යුතු යමක් තියෙනවා. කොච්චර භවනා කරත් ඒක නොවුනොත් අපි නැවතත් තදමාරෝක ඉන්නවා. ඒ මේක ඒකෝදි බාහිර නැති වෙච්චාම කොයිද හිත තියන්නේ? මිනී කරන්න ඕනද? මොකද හිත තියන්නේ කියලා සැක. ඒ සැක දුරු කරන්න බෑ පොත් කියවලා. ඒ සැක දුරු කරන්න බෑ බණ අහලා. ඒ සැක දුරු කරන්න බෑ භාවනා කළවත් බෑ. භාවනා කළා ඉතින් ඩාඩ පස්සේ ඒ සාකච්ඡාම කරලා ඊට පස්සේ ඒක කරලා අත්දැක්කට පස්සේ දුන්නොත් මයික් එක දෙන්න. මේක අනිත් විදියක් කරේ. මම ඒකත් කතා කරා. දැන් කර්ණාකල මයික් එක මට දෙන්න කියලා ඒවත් දෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ කෙනෙකුට අල්ලන්න ගහන එක නෙමෙයි කරන්නේ. අපිට මේ සාකච්ඡා වෙන්නේ නැති ශිව ප්‍රශ්න තියෙනවා. ඒ ශිව ප්‍රශ්න කාට පස්සේ අපි ඒකට වෙලා අරගෙන හිතට වදිනවන එක ධාරණය කෙරුවා වෙනවා. ධාරණය වෙන්නේ නැහැ මුගක් වෙලා. මොකද එතන බාහනා කරනවා කියලාට මේක ග්‍රීක් වගේ මොනවද මේ කතා කරන තේරෙන්නේ. බාහනා කරපේ කරනට දැරුවා අනිත් දවසේ කියලා තක්කුමුක්කු ආවා මේක මතක් වෙන්නේ. නමුත් තක්කුමුක්කු ඉන්න තුරු මේ දෙන්න ආව දැම්මට තියෙන්නේ මට සතිය තියෙනවානේ. නිගිටින්න කොහොමද කරන්නේ? ඒකෝදි භාවේ නැහැ. විශේෂයෙන්ම ඒ වගේ බලාපොරොත්තු සුන් වෙලා නැත්තම් සමාධිය නැති වෙලා ඒකාග්‍ර භාවේ නැති වුණාට සටනවා වදින්නේ නැතුව මේක සුබ පැත්ත බලන්න පුළුවන්. ඒකට මෛත්‍රී කියනවා. බුදුන්සේ සඳහන් කරනවා සුබවරමාම් විත්ත බික්කවේ මෙත්ත චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස උත්තරි උත්තරින් උත්තර විමුක්තිං අපරිච්ඡන්තස කියලා. ඔය ලස්සන ගැඹුරු වචනය. මේක ලිවෙතේට අනිත් පැත්තකින් කියනවා සමාධි කොච්චර දෝ මෛත්‍රී භාවනා කරනවා ඒ වුණාට ඔත් ළඟින් මැසෙන්න බෑ. මෙතෙන්ටි මෛත්‍රී භාවනා කරපේ කරනවා සාරිපුත්‍ර සාධිකට කවදාකවත් නෑ ඔත් ළඟින් මැස්ස ගියත් මොකුත් වෙන්නේ නෑ. තමන් දන්නවා දැන් 100ක් ලකුණු ලැබිලා නෑ. සතිය ඉන්නවා 133 ලකුණු තියෙනවා. ඒකේ සුභ පැත්ත බලපන්. ඒකේ තියෙන සුන්දර පැත්ත බලපන්. එහෙනම් මේ මනුස්සයා අර සමාධිය නැතුණයි කියලා ද්වේෂය හිතක් ගන්නෙත් නැහැ. ද්වේෂ අනුසයත් නැහැ. ඒකට කියනවා මෛත්‍රී චේතෝමුක්තිය නිවනට යොමු කරන චේතෝමුක්තිය. සර්වඥයන්සේ සඳහන් කරනවා එතකොට අපි මෛත්‍රීන් රකින්නේ සති සම්බුද්ධං. සමාධියක් නෙවෙයි ප්‍රඥාවක් නෙවෙයි. සති සම්බුද්ධිය රකින්නවා අපි මෙතෙක් වඩන ද විවේකයෙන් විරාගයෙන් නිරෝධයෙන් මෛත්‍රිය දාලා හිතන රක් කරගන්න බෑ. ඒකට ශ්‍රද්ධාව නැති වෙනවා, සැක පහළ වෙනවා. මට තියෙන මේ සතුට වෙන්න දෙයක්. මට තියෙන පදනම. ඒකට බුද්ධ ජාතක පාවිච්චි කරන්නේ සුබ පහර. හැමදේම සුන්දර පැත්ත විතර බලන්න. එහෙම නැත්නම් කියනවා මේ යහපත බලන්න. ඊට හොඳ පැත්ත විතර බලන්න. කවුරුකත් දෙන්නේ අපිට ඔක්කොම කියන්නේ චරිතුළු තමයි අරක බැරි වුණා මේක නැති වුණා. ඒ චරිතුළු කියන්නේ උන්ට නොත්තකින් නොබතන් නොදොමකින් කියන්නේ. ඉතාල අහකට දකින්න ලැබෙවා කියලා පැත්තකට දාලා
අනේ මේ මිනිස්සු හැර නොදකීම සැපක් කියලා හිතකරලා ඉන්නේ. තේරුණා වගේ ඔළුව හොල්ලන. හරි අපි යනවා ඊගාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේ යෙදෙමින් ආස්වාසයට ප්‍රස්වාසයට හිත යොදාගෙන ඉන්නා විට ආස්වාසයත් ප්‍රස්වාසයත් විවිධ ස්වභාවයෙන් පෙනේ. ටික වේලාවකින් හිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. වෙනත් අරමුණු කරා හිත ගමන් කරන්නේ හොර රහසේය. එවිටම අරමුණ වෙනස් වී ඇති බව දැනී නැවත මූලික අරමුණ කරා පැමිණේ. මෙසේ වෙනත් අරමුණු කරා යන හිතත් මෙසේ ගිය බව දැනෙන හිතත් එකක්ම බව වැටහෙයි. එනම් හිත වෙනත් අරමුණු කරා යන හිතත් මූලික අරමුණ කරා එළඹ එහි ස්වභාවය දෙස බලන හිතත් යනු දෙකක් නොව එකක් ගැයි දැනේ. මේ අවස්ථාවේදී සිදුවන්නේ එම ක්‍රියාව දෙස බලා සිටීම පමණි. කොපමණ උත්සාහ කළත් මූලික අරමුණ දෙස එක දිගටම බලා සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මා කෙරෙහි අනුකම්පා කොට මේ අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තව තවත් ශාසනික සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මම මේක විස්තර කරන්න කැමති. මම දන්නවා හැබැයි මේ විස්තරේ බරපතලයි කියන මට බණින් යන තියෙනවා. ඒ වුණාට මේ කියලා දෙන්න පුළුවන් කාරණා හතර පහක් තියෙනවා මේකේ. ප්‍රධාන වශයෙන් කියනවා පැදුරටත් නොකිය හිත පිට යනවා. ඒක තමයි අපි අනාත්මයි කියලා කියනවා. ඒක ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒක දැනගෙන කනගාටු වෙන එක තමයි පුතත්ජනය කියන්නේ. ඒ කියන්නේ කනගාටු නොවෙනවා නම් ආර්යවංශය කියනවා. ජීවක කැමති නම් අඬලා පුතත්ජන භාවයේ ජීවිත කරගෙන dual passport අරගෙන ඉන්න පුළුවන්. ඒත් තියෙන passport මේ තියෙන බලය නැත්නම් මේ passport එක අමතක කරලා ඊට පිට යන්න උදව් අමරණත් වෙන්නේ. උඹ ලොවිතර මොකද වෙන්නේ? ඌ ගණන් ගන්න බා ගායලා ඉන්නේ ඉන්නේ. ඒකට ඕන ආර්යනාංශය කියලා කියන්න පුළුවන්. අපි විනාඩි දෙක තුනක් ඉන්නකොට ආයෙ වැටෙනවා අපි. පුතත්ජන කමර වැටෙනවා. ඊට පස්සේ මේ හිත පිට ගිය එකයි නැවත එකයි දෙකම එකයි. මේක ගැට ගහන්නේ මේ ආරම්භණීය නිමිත්තේ තියෙන නිත්‍ය සංඥා. ඒකම හිත කියන්නේ අරමුණු කරන්න යමක් ලෝකේ තියෙනවා කියන පදර මේන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා අරමුණු කරන්න යමක් කියන තාක්කන් ලෝකයක් තියෙනවා, හොඳ නරක තියෙනවා. අරමුණු කරන්න පුළුවන් දේ අරමුණු නොකරන තැන යනකම් භවනා කරලා බලන්න. මේ ලෝකෙ මොනම දෙයක්වත් නැහැ අරමුණක් කරන දෙයක්. පිංග ගන්න දෙයක්. කියාවාන දෙයක්. තණ්හා කරන දෙයක්. එතන තමයි ලිංග ගන්න තණ්හා කරන පුළුවන් ඕනෙම අරමුණක් ඇතිගෙන ඒකෙදී ඉඳගෙන දිගට භාවනා කරනකොට ඔබ අනාරම්මන තත්ත්වයට යනවා. අනාරම්මන තත්ත්වයට ගියාට පස්සේ මල් මාලේ නූල් කඩලා ගියා. අර එගෙන එක ඒක ගියා. ඊට පස්සේ කියනවා ඊගාට නෑ නැත්නම් මේ අරමුණක් කරන තරම්වත් දෙයක් ලෝකෙ දිගට පවතින්නේ නැහැ කියලා සරුත්‍රංශේ සඳහන් කරනවා. අරමුණ කරනවා කියලා යමක් තියෙන තාක්කල් අපි හිත තාම මේ හරිම අකර්මණ්‍යයි. සතිය Java කැවිලා නැහැ. සතිය Java කවුනාට පස්සේ මේකේ තියෙන ක්‍රියාශක්තියක් විතරයි. මේකේ තියෙන සංතතියක් විතරයි. හරියට කියනවා හොඳ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බලද්දී බලන හැම දෙයකම ඇතුළේ තියෙන වේගෙන් ක්‍රියාත්මක වෙන අංශු රාශියක් මිසක් මේක ද්‍රවද මේක ඝනද මේක වායුද මොනවාද කියලා එකක් අංශු දන්නේ නැහැ. හැබැයි මයික්‍රොස්කෝප් එක නැතුව බලනකොට මේක ඝන මේක ද්‍රව මේක වායු මේක රතු මේක කල් කියලා පේනවා. හැබැයි යට අර ගැඹුරු බැල්මෙන් බැලුවොත් ඉස්මුලන් චිත්තක්ෂණයක් අත්මත බලන කොහොම නගල නගල ඉන්නේ ہوا ඉන්නේ පණ තියෙන දෙයකද නැද්ද ගෑණියෙකුට පිළිගන්නේ කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක දකින්න බැරි නම් අපි මේවා බෙදාගෙන තේසසී මාර්ගවල හදාගෙන අන්තසරුවල් කරනවා. විනීත කරපද වෙනවා. ඕකම zoom in කිරෝගමන් තියෙන්නේ subatomic particles. ඒව මොනම කෙනෙකුටවත් මායින් කරන්නේ බුදුහමරට මයින් කරන්නේ නැහැ, දේවදත්ත මයින් කරන්නේ නැහැ. එතෙන් දිගේ අරවසේ ආරම්භ කරන දෙයක් නැහැ. එතකොට නන් ලෝකල්. එහෙම නැත්නම් මේ බියොන් ටයිම්. ඒකට හරිම බයයි. ඒක දකින්නකොට අපි පැනඩෝල් ගන්නවා. නැත්නම් පිරිටෝන් ගන්නවා. නැත්නම් බාම් ගන්නවා. උළුව කරකිනවයි කියනවා. තෝන්තු වෙනවයි කියනවා. බය ආවයි කියනවා. සැකේනවයි කියනවා. නිදිමත එනවයි කියනවා. ඒ කිට්ටුවට විශේෂයට යනකොට අපි ප්‍රථම ධර්මත්‍ය කැඩගෙන තමයි යන්නේ. නැත්නම් අර TNT බෙන්ත තියාගන්න ඕන දිවයට. මොන හાર્ට් ඇටැක් එන
උන ගිජිනස් ඇවිල්ලා නගිනවා මේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක. ඒ මොකද මේ ආරෝහණ කරන්න බැරිදී දකින්නකොට. ඉන්දොස්තරලා ආනතිකද යුතු බලාගෙන ඉන්නවා. ඒ මට්ටමට ගියම වෙදකම් කරා. වෙදකම් කරලා ආයෙම මම ඇති කරලා දීලා වෙල්ඩින් කරලා දීලා කියනවා මේක තියාගන්න කතා කරන්න එපා ඊට පස්සේ කියලා. ඊළඟ වාරකට ආයෙ අර වෙල්ඩින් කරක කරා. ආයෙ තනන දොස්තර ගහන දොස්තර බලන්නේ ආත්මයක් තියෙනවා කියලා වැඩි. භාවනා කරන්නේ ආත්මයක් නැහැ කියන්නේ. ඉතින් දොස්තරගේ දොස්තර වෙනවා. කවුගිලයිද? කවදාද කියලා එන්නේ මගේ උදෝ නරක කළ දොස්තර කෙනෙක් කාට කිව්වද? ඔන්න දොස්තර ගියාට ඔය ඉන්නකම් බණ කිව්වා. දැන් ආයෙත් මගේ උඩට ආව නැහැද කියලා කියයි. අනේ නොවියක් ප්‍රාර්ථනා කරනවා. කෙසේ නමුත් මේ අරමුණක් ඇත කියලා වන්නකොට ඉස්සෙල්ලා මේ පිට ගියයි කියලා දැනගන්න හිතයි නැවත gedara ආවයි දැනගන්න හිත පටලවන්නේ අමුණන්නේ අරමුණක් කරා තමයි. ඒ කියන්නේ අපි බුදුහාම දෙන්නේ නිත්‍ය සංඥා. නමුත් පිට ගියයි කියලා දැනගන්න හිත නැවත අරමුණේ ඉන්නවයි කියලා දැනගන්න හිතේ මම කැමැති මේ ලියුපෙකන ඇර වෙන කෙනෙක් සභාවේ කතා කරනවා නම් මගේ හිත පිට තියෙන්නේ කියලා දැනගන්න සතියක් තියෙනවා. මගේ හිත දැන් තියෙන්නේ අරමුණේ කියලා දැනගන්න සතියක් තියෙනවා. මෙන්න මේ සති දෙකෙන් මේ චිත්තක්ෂණ දෙකෙන් වඩා කාර්යක්ෂම වඩා කුසලතාවක යුතුව තියෙන්නේ අරමුණෙන් පිටේ ඉන්න බව වැරදිච්ච බව දැනගන්න සතියද නැත්නම් අරමුණේ ගෙදර මූල කර්මස්ථානේ ගෝචරජ්‍යත භූමියේ ඉන්නවා කියලා දැනගන්න සතියද කියලා මම අහුවොත් කවුද කැමතිද අත උසන්න උත්තර දෙන්න. එතන ওই දෙකෝල දැන් මං ගියාට පස්සේ ගහගන්නේ දෙයක් එකක් වෙන එකක් නැහැ නේ. ඒ එකනේ කියන දෙක හොඳයි කියන. අම්මා හොඳයි කිව්වත් ඇරදී, තාත්තා හොඳයි කිව්වත් ඇරදී, එஞ்சා නංගියේ මල්ලියේ පාසෙම දෙන්නම හොඳේ කියලා කියන සිරි අයියා කියේ. එතකොට අම්මා හොඳයි කියනකොට හොඳයි කිව්වත් ඇරදී කියනකොට අයියා ඊ. තාත්තා හොඳයි කිව්වත් ඇරදී කියනකොට නංගි ඌ කියනවා. සිරි අයියා කියන දෙන්නම හොඳයි. දැන් මොකද කරන්නේ සභාවට? සාකච්ඡාවට දැන් හොඳ කියන පැත්ත දාලා වඩා හොඳ සා හොඳ අතර වෙනසක් හරි අල්ලලා පලියක් අදින්න. කවුරුද කැමතිද කොට ගන්න සබාව? මේ ජීවන තත්ත්වයේදී අදාස් ප්‍රකාර කරන්න කැමති. අපිට තිබුණ ප්‍රශ්නේ විනාඩියක ප්‍රශ්නේ කියලා වත අපි භාවනා කරනකොට වෙලාවක් එනවා. මම කියනවා මගේ හිත තියෙන පිට ඒ බව දැනගන්න සතියක් වෙන චිත්තක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ඒ හිතම වගේ කියලා මෙයා රචකයාලිය රචනා කරනවා. ගෙදර එනවා හිත. ගෙදර එන දැන් ගෙදර ඉන්නේ කියලා දැනගන්න සතියක් තියෙනවා. ඉතින් මම ප්‍රශ්නයකට නැගුවා මේ දෙක අතර මේ තරගයක් තියෙනවා. එතකොට දෙන්නේ කියනවා හිත පිට ගියාම පිට කිය බාධා ගන්න සතිය හොඳයි. එක්කෙනෙක් කියනවා දෙකම හොඳයි කියලා. ඉතින් අපි අපේ පහසුර පත්‍රය දීන්නේ අපේ සභාව. ඔය දැන් මේ ගැන මොකද කියන්නේ මතේ? දෙකම සතිය. ඔව්. මේ යෝගාවචරයට අපි මොකද්ද දෙන උත්තරේ දැන්? දැන් මේ මනසේ අමාරු වෙනවනේ දැන් මේ ප්‍රශ්න ඇහිලි. ඊපෙ එකන. ඊපෙ එකන කවුද කියලා මම දන්නේ මම මෙයා වෙනුවෙන් පෙරක දොරේ එක්ක දෙන්නම කතා කරා. මේ ඔක්කක්වත් වැරදි නෑ. නමුත් අපි හොඳේ නෙවෙයි මේ ගත කරන්නේ. වඩා හොඳට යණ්ඩයි යොමු ගන්න හදන්නේ. කවතෝ උසල කතා කරන්න ඕනේ නැත්නම් මන්ද ඔව් ඊට පස්සේ ආයෙ සතිය මේ කියන අපේක්ෂා තියෙන නිසා මේ මූල කර්මත්තන්න යනවා මේ දෙකම එක හිත කියලා මෙයා කියනවා දීප්තිත් කියනවා දෙකම සමානයි කියලා. එතකොට දැන් කතා කරද්දී එකනම් කියනවා දෙකම සතිය කියලා. මම අහන්නේ අපේ නිකම් මේ නිකම්ම නිකම් දෙයට කාලා ඉඳක තියනවා වෙනුවට කොයි දෙක අතර රණ්ඩු කෙරුවොත් තරගයක් තිබ්බොත් අපි තරණ ඡන්ද දෙන්නේ කාටද? මේක තරකා බැලිය යුතු ප්‍රශ්නයක්ද? සාකච්ඡා කළ යුතු එකක්ද කියන්නේ.
කියන කතාව ඇත්ත. අත උසන්න ඕනේ, අත උසන්න ඕනේ කතා කරන්නේ. මේ මෙතන කතා කරනකොට ඉන්නේ. මුල කර්මස්ථානේ අපි ඉන්නේ සතයි. මුලකොට තමයි සතිය දෙවියන්ගේ පුසන් අහනවා. සමහරවල් පුළුවන් දැන් ලෙඩක් හනීප කරනකොට ඉස්ලාම් තියෙන රෝග නිర్ణය ගාඩ වේදකමනේ. වේදකම හිඳකම කියලා අපි මේක සාකච්ඡා කරනවානේ. වේදකම සාහිඳකම. ඒකෝට සාමාන්‍ය අත්උපදේශයක් තියෙනවා වේදකමට වැඩිය හිඳකම හොඳයි කියලා. ඒකෝට දීප්ති පරාදයි. වේදකම හිඳකම සමතන තියෙන රීතිය. මේ මේ ඊට විචාරත් කතා වුණාම ඒ වැටෙන් ඔය පරාදයි. මම මේ පරාද කරලා නෙවෙයි කියන්නේ මම කියන්නේ. අද මත ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි දැන් භාවනා කරනකොට අරමුණ දින භාවනා කළ සතිය ඇති කරනකොට සතිය පිට گیا۔ يعني අරමුණෙන් පිට گیا۔ ඒ වුණත් මෙයා කියන ඒ හිතමයි පිට گیا බව දැනගන්නේ නැත්. ඒ හිතමයි. ඊට පස්සේ ආපහු ඒ දැනගත්ත පස්සේ හිතේනවා බෝ ගෝච රජ්‍යත්ව භූමියට ආරක්ෂක තැන්ට එනවා. ඒ ආරක්ෂක තැන්ට එන්න ඉස්සෙල්ලා මේ ලෙඩක් තිබුණ බව දැනගෙන තියෙන්න බෑ. රෝග නිర్ణයක් වෙලා තියෙන්න බෑ ඊට පිට گیا۔ පිට گیا බව දැන. ඒක තමයි නැවත ගෙදර යන්නට සෞඛ්‍ය සම්පන්නතරකට ඒමට උදව් කරන්නේ. ඒ සංසිද්ධියේදී බැලුවොත් රෝග නිర్ణය හරි වැදගත්. රෝග නිర్ణය පූර්වංගම වෙන්න ඕනේ. ඔබ නිමිත්ත වෙන්නේ ඒක තමයි සුව කිරීම වෙන්නේ. මෙන්න මේ රෝග නිర్ణය කිරීම ඒ හිතෙන්මයි කරන්නේ. ඊට පස්සේ නිర్ణය කරපු රෝගේ සුව වෙලා සුපත්භාවය පවති හිතේ හිතමයි කියලා මේ යෝගාචරය මතක කරගන්න. ඒ අපි දැනන දුරු ඉස්සරහ ඉල්ල තියෙන නමුත් මම කැමති අර අත උස පෙක්කනාගේ මතයත් හෙලි කරනවා දකින්න. ඒක විමසිය යුත්තක්. වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්නකොට ඉබේම නිවැරද්දට එනවද? වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන නන්නත්තර වෙච්ච හිතට ආයෙ ගෙදෙට්ටෙන්න පාර කියන්න ඕනද කියන එක මතු කෙරියොත්. පාර කියන්නේ පොඩිද මම ඒක මම මතයක් වශයෙන් පිළිගන්නවා. නමුත් ඒක අපි සභාවට දාන්න ඕනේ. දැන් මම ඉල්ලනවා මේ කිය ලියුම ලියුම එක නා තෝසන කැමති. අපි ආදී ප්‍රශ්න දාන්න. කැමතිද මේ සභාවේට මේ ඉදිරිපත් වෙන්න? ආ ඉදිරියට උතුකුරිය නම් ඉන්නවා. දැන් මම ප්‍රශ්න කරු කරනවා. අපි ඇවිල්ලා ඉන්නේ සාකච්ඡාවේ තියෙන්නේ මම භාවනා කරන විදිය හිත පිට ගියා පිට ගිය බව දැනගත්තා. ඊට පස්සේ ආවෝසරය ඒ හිතමයි කියලා කියනවා ලියන එක නා නිවැරදි තැනට ආවා ගෙදෙට්ට ආවා ගෝචරජ්‍යත්ව භූමිට ආවා. දැන් අර බාල කම නඩුවක් අහනවා. නඩුවක් ආගෙන එනවා. මොෂන් එකක් දාලා තියෙනවා. ඔය නැවත ගෙදෙට්ට හිත අරන් ගියාට වැරදි කාර්යයක්ද නිවැරදි කාර්යයක්ද? ඔබ කරපු එකක්ද මේක නැත්නම් ඔබට සිද්ධ වෙච්ච එකක්ද කියලා දින යාකිර සිද්ධ වෙච්ච එක කියලා කරපු දැන් මේ කියලා දැන් මොකද කියන්නේ මං කියන්නේ මං අහන ප්‍රශ්නේ ඉතින් පිළිතුර පොදු වැඩි නිසා පිළිතුර හරියටම එල්ල කරන්න ඕන නිසා මම කියනවා මේ නිවැරදි තැන වැරදි තැනකට හිත ගියා. වැරදි තැන හිත ගියන් පස්සේ ඒක දාන්න. ඊට පස්සේ ඒ හිතම නැවත නිවැරදි තැනට ගන්න. ඒකට අල්පසකම් මම කියනවා නෑ සංසේ. එයා හිත නැවත නිවැරදි අරමුණට ගැනීමේ ක්‍රියාකාරකමක් කරලා තියෙනවා, භාවනා කරලා තියෙනවා. ඒකට අපි විත්තිකාරයක් හැදුවා. විත්තිකාරයක් කියනවා නෑ එහෙම කෙරුවේ නෑ. නිවැරදි බව දැනගන්නකොට ඉබේ ආවයි. දැන් ඒක මොකද්ද කියන්නේ? සත් සම්පදඥයන්ට කොහොමද විතර කරන්නේ? මොකද්ද කියන්න හදන්නේ? අනි දැනගන්න මට්ටම නෙවෙයි නැවත නිවැරදි වීම දෙද සුව වීම කරපු දෙයක්ද කිරිච්ච දෙයක්ද කියලා මෙයා. කරගත්තද සිදු වුණාද? ඒකවල මේ අදහසට මේ සමගාමි වෙන්නේ. ඉතින් දෝටිදී නඩුවක් කරන්නත් බෑ. අචේතනිකව සිද්ධ වෙනවා. ඒකෙන් දැන් මොකද කියන්නේ මේ චෝදනා මෝෂන් එක දාපේ කරා මොකද කියන්නේ? වැරදි පාර ගන්නවද නැත්නම් මේක විග්‍රහය දෙනවා.
පොඩ්ඩක් ගෝධාවක් වෙන කොට අපි මොබි එහෙ නෑ මට ඒක මතයක්ද ප්‍රත්‍යක්ෂයක්ද හරි ඒ මතය දැන් දෙන්නේගේ නිෂ්ප්‍රභ වෙලා තියෙනවා දැන් මේ ප්‍රශ්نين අපි යන්නේ වෙන පැත්තක ප්‍රශ්නේ ඇතුලේ තමයි නම කැමති වගේ ප්‍රබුද්ධ කමිටි එක අපි මේ සාකච්ඡා කෙරුවොත් මේ අපි පාන් ගණන් ගිහිල්ලාද ඩොලර් එක කීයද සුරසුලන් වෙනවාද කියලා නෙමෙයි කතා කරන්නේ අත්‍යන්ත දේක. ඒකෝට මේ වගේ වැරදි තැනක වැරදි විදිහට මම ඉන්නේ කියලා දැනගත්තාම ස්වභාවයෙන් අතලු ඇදලා අල්ලපු කැටකෝලයක් ඇදලා යනවා වගේ හිත අපව එනවද එහෙම නැත්නම් හිත නැවත ඒ නිවැරදි තැනට ඒකට සඳහන් කරන්නේ ගෝචර අජ්ජත් භූමිය කියලා. නැත්නම් අපරිභූතලේ කියලා කියනවා. ගෝචරේ. ඒකට හිත එන එක වෙන එකක්ද කල යුත්තක්ද කියන ප්‍රශ්නේදී සභාවි මත දෙකක් තියෙනවා. ඔව් මෙතෙන්දි මම මගේ මතය පළ කරනවා. මේක කරලා තියෙනවා රිසර්ච් එකක්. ඒ රිචඩ් ඩේවිඩ්සන් නර්වස් සිස්ටම් එකේ සැලසුම් කරන පරිශ්‍රණයක් අපිට කාලේ තියෙන කිලෝ සැලසුම් කරන පරිශ්‍රණ හොඳට භාවනා කරපු කෙනෙක් කියනවා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා CAT ස්කෑන් එකකට දාලා ඔයාගේ බ්‍රේන් එක ඔක්කොම දැන් මට කරන දේ පේනවා. ඔයාට පෙන්නනවා දර්ශනයක්. ඒක දිහා ඔයා විනාඩියක් බලන් ඉන්නවනේ. ඒකට මොළේ වැඩ කරන හැටි මම මේ පැත්තල මොනිටර් කරනවා. මෙහා පැත්තේ ඉන්නවා භාවනා නොකරපු කෙනෙක්. ඒකටත් කියනවා මෙතන දර්ශනයක් තියෙනවා. ඔයාගේ දර්ශනේ දිහා බලන්න උත්සාහ කරන්න. අපිට අවගන්ද කියලා මට මොනිටර් කරලා මට බලන්න පුළුවන්. ඒ නිසා කන්ට්‍රෝල් රූම් එකේ දෙන්න බලනවා. දැන් සත් රූපිකන්නේ හිටියවදලා තියෙන්නේ ලෙඩා ඉන්නේ ඒ මැෂින් එක ඇතුලේ. සම්පූර්ණ මේ මැග්නටයිස් කරලා හරි මොලේ වැඩ කරන හැටි අල්ලන්න. එතකොට බලන තැන් මොලේ අහු වෙනවා. දැන් බලමින් ඉන්නේ අහමින්ද ඉන්නේ ගන්ධ රසද කිය. බලහින්නකොට දැන් භාවනා කරපෙක් කරනකොට වැඩි හැකියාවක් තියෙනවා බලන දේම පවත්තගෙන යන්න. අනිත් එක නෑ භාවිත පරමාසක් නෙමෙයි තියෙන්නේ. බලන දේ කිව්වට මැෂින් එකේ ඉන්න නිසා බය නිසා අර මොලේ බලන තැන විතරක් නෙවෙයි ඔළුව වැඩ කරන හැමතැනම ඔළුව වැඩ කරනවා. මොකද එයාට භාවනා කරලා නැහැ යා. අභාවිත මනසක්. මෙහෙම ඉන්නදී එක පාට දෙන්නටම සද්දයක් අහන්න හලසනවා. සද්දයක් අහන්න හලසපුවාම භාවනා කරපෙක් බලන තැන ඉඳලා මොලේ අහන තැනට මේ ස්නායු මේ ස්ථානගත වෙනස් වීමක් සිදු වෙනවා. අරේකනත් අර වගේම වෙනවා. නන්නත් අපි හිතුව මේක අහන තැනට යනවා. ඊට පස්සේ බලන කොච්චර රෙසිලියන්ස් කියලා බලන නැවත ආය බලන තැනට එන්න කොච්චර ඉක්මනට පුළුවන්ද කියලා. ඒක භාවනා කරපේ කෙනෙක් රෙසිලියන්ස් හරි ඉක්මන. මොකද යාට උපදෙස් දෙලා තියෙන්නේ රූපේ බලන්න. එයා දන්නවා සද්දෙත් දුන්නේ පරිශනේ කරපේකනමයි සත්‍යෙට හිත ගියා. ගියා දැනගත්ත ගමන් අපවවා. ඊට පස්සේ අනිත් එක්ක නගේ එනවා. මොකද උපදේශය නිසා. මොකද අච්චර ඉක්මන කරන්න බෑ. මොකද භාවිත මනසක් නැති නිසා. මෙන්න මෙතෙන්දී ස්නායු ක්‍රියාකාරීත්වය පියවර දෙකකට සිද්ධ වෙන බව එකක් නොමක ගිය බව දැන ගැනීම. දෙක ඉන්න තැනට නැවත යෑම. ඉන්න තැනට නැවත යන්නේ උපදේශය නිසා. අවබෝධ කිරීම වෙන්නේ අපේම ඇතුළේ තියෙන ආරක්ෂක ක්‍රමයකින්. මේක තියෙනවා emotional life of your brain කියලා පොතක රිචඩ් ඩේවිසන් කියන හොඳයි පොත. ඒක තැනක ඔක ලියලා තිබුණා. ලියලා තියාගෙන මම සංගයත් එක්ක අපි ධර්ම සාකච්ඡාත් විනය සාකච්ඡාත් මේකට විනය පොතේ තියෙනවා. භාවනා ජීවිතේ නෙමෙයි මහාන ජීවිතේ වැරද්දක් වෙච්චාම වැරද්ද දැනගත්ත පස්සේ ඒක නිවැරදි කරන්න පියවර හතරක් යනවා කියලා. මේ ස්නායු පද්ධතිය තව තියෙන තීක්ෂණ ඥානෙ පියවර දෙකක් අල්ලලා තියෙනවා බුදුහාමරට අවුරුදු 2600 ක ඉඳලා හතරක් අල්ලලා දෙන තියෙනවා අපි ඊට වැඩිය රෝම පොසත් සරති විවරති උත්තානි කරෝති දේශේති සරති කියලා කියන්නේ දැනගන්නවා මම ඉන්නේ වැරදි තැනක මම ඉන්නේ රූප බලමින් නෙවෙයි සත්‍ය නැත්නම් ආනපනේ නෙවෙයි ඊට පිට ගියනක් ඊට පස්සේ උත්තානි කර විවරති හුදුට ඒක විවරණය කරන මේ හිතමද භවනාවේ තිබේ එයාගේ විවෘති කරන්න බෑ පශ්චාත්තාප වෙනවා. හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන හිතකට වෙච්ච දේ විවරණය කරලා බලන්න.
අපි පුත්තංජනය කියන්නේ පිටිගිය ගම පශ්චාත්තාප වෙනවා ඊට පස්සේ මොනම දෙයක් කරගන්න. දැන් ඕල් මං කට්ටියගේ ඕන දේ මට පේනවා එන ගාත්ත දුම් පිටුයි. තේරෙනවද නැත්නම් යන්න ද ඉස්සරහට? මොකද කියන්නේ? ඉස්සරහ. ඒකද විවරතිය දන්නවා දැන් මම භාවනා කරනකොට ගිවිසගත්තේ ආනපාන. ආනපාන නැත්නම් හිත. ඔන්න හිත මුකේට හරි ගියා දාත් එකට වෙන හිතුන ගියා දැන් සරදී සතිය වැඩ කරයිද අනවශ්‍ය තැනේ ඉන්නේ මම දැන් අගෝචර භූමියේ ඉන්නේ ගෝචරේ නෙවෙයි ඊට පස්සේ හොඳට විවරණය කරලා බලන්න දෙයියතු මේ ඉන්නක අපංගන බලාපන් මේ මම විතින් දැන් නෙවෙයි නිකන් මේ මොකද උනේ ආන කඩප්පුලි හිතම තමයි මේ එතකොට යා විවරති උත්හානි කරෝදි හිතා ගන්නවා මේක මම හයිලයිට් කරන්න ඕනේ මේ වැඩි හිත පිට ගියා පශ්චාත්තාපුනේ නෑ මට වෙන මගේ හිතම තමයි වැරදිච්ච බව දැනගත්තේ දැන් අද පශ්චාත්තාපේ නෑ කියලා දැනගත්තේ තුත්තානි කරුති කියලා පස්සේ බුදුරජාණන් සන්දහන් කරනවා තව ඉන්න සංඝයා කෙනෙක් ළඟ ගිහලා දේශනා කරන්නයි කියලා මම ආවල් වැරද්ද කරා අපි ඉන්නේ එක අපි දෙන්නම ඉන්නේ එකම ගිවිසුමේ මම ඇති වැරද්දක් වුණා ඔබ වහන්සේ මං වෙනුවෙන් වැරද්ද බාරගන්න එතකොට ඒ ශාන්ත වැරද්ද බාරන්නේ කියනවා හොඳයි මත්තට මේ වැරද්ද නොකරන්න පොරොන්දු වෙන්නේ කියලා. එයා බුදුහාමුදුරු නෙවෙයි. හැබැයි අපි ඔක්කොම එකම ගිවිෂ්මී ඉන්සයා මතක් කරනවා ආයති බන්ති සංවරියාත. බන්ති ඉස්සරහට මේක නොවෙන්න කඩේ ගන්න. මේ දේශනා කරේ නැත්තම් පව් සමා වෙන්නේ නැහැ. මේ වෙච්ච සිද්ධිය හෙලි කිරීමෙන් පාපොච්චාරණය කිරීමෙන් මායයා එක සම්මත එක මට්ටමට එනවා දැන්. අම්බවත්තක් වුණා වැරද්ද ප්‍රමාණ කරා ඒ වගේම ඔබ සම්බද සංඝයා වහන්සේ ළඟට ගියා හෙලි කරා. හෙලිකරුවත් පස්සේ යාට බෑ අපිට ගහන කන පැයෙන්න කියලා බෑ. යාර්කෙන්ති මන්දේ ඉස්සරහට ආයති සංවරේ පිහිටන්ද කියලා අපි දෙන්නගේ තියෙන අපි දෙන්න බුදුහමරන් ගෝලුවනේ. අන්නේ වගේ භාවනා කරනකොට හිත පිටි ගියා. එතකොට අපි කියනවා හිත පිටිගේ භාවනා කරනකොට සද්දෙකට. හරි සද්දෙකට හිත පිටි ගියා. මේ කඩක්කුලි හිතමයි. මේ භාවනා භාවනා කරන හිත කියන්නේ සීල එක තියෙන සමාධික තියෙන හිතක් උන්ත චාරයක් නේ ඊට පස්සේ ඒක දැනගෙන මම පශ්චාත්තාපන වෙනවා කියන එක සමාදම් වෙන්න පුළුවන් නම් සති බලේ බවට පත් වෙනවා ඊට පස්සේ මිච්චිතේ ගැන චෝදනා කරන්නේ මට තියෙන දැන් අප ගෙදර යන එකනේ චෝදනා කරලා තහු වෙනවනේ එතන නඩුවකට නඩුනේ ඕන කෙනෙක් මට බයිදියා වැරදියට බලපදාවේ මගේ හිත චෝදනා කරොත් මම කියන්නේ චෝදනා කරගන්න එපා ඒක උඩට ගෙදර යන්න හම්බෙයි එයිසා මේක මම කෙනෙකුට දැන් කියන්නත් ඕනේ විචිද සංගතිය කියන්න ඕනේ මම එතකොට තමයි පව් සමාදානෙ වෙන්නේ කියලා එයා නැවත යනවා Taman ඉන්න දැට හිටපු අර ගෝචර රජ්‍යත්ව භූමිතේ ඒකට බුදුහාමරෝ අශෝකං ගිරජං ඛේමං කියලා වචන තුනක් දීලා තියෙනවා ඒක ශෝක නොකරන තැනට අපව යනවා රජස් නැත්නම් යනවා ඛේම භූමිතේට යනවා අන්නේ අශෝකං ගිරජං ඛේමං තමයි අපි කලබලයකදී කොතෙන්ද ගියොත්ද අරසාවෙන්නේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි දන්නවනම් ඉතින් ගියාට පස්සේ බුරේ පරිසාජි කිනා වෙච්ච වැරද්ද සියලුම පව් අහෝසි වෙලා ඉවරයි කියන්නේ. ඒ මොකද අපි හෙලි කරනවා කාටද? හෙලි කරන්න බෑ තමන් ගැන පශ්චාත්තාප වෙන මිනිස්සු. පුතඥය කියලා කියන්නේ මේ වෙච්ච වැරදි ඔළුවේ තියාගෙන අකුසල් සමාදාන වෙලා පුංචි වැරද්දට අපායන සතෙක්. එයා දන්නේ බෑ ඔහු දෙවන හැටි. එයා දන්නේ හෙලි කරන හැටි. යදන්නේ සතියෙන් හරියට පව් ටික මෙතන හිටියේ මෙතෙන්ට ඇවිල්ලා මේකයි වැරද්ද මෙතෙන් ආව අහන්න මේ ගිහලා තව කෙනෙකුට කියමනේ ශාසනයක් තියෙනවා කියලා දන්නේ. එයා අර වැරද්දම පපුවේ තියාගෙන පිළිකා කියනවා. මානසික අසහන කියනවා. හෙලි කරන්න විශ්වාසවන්තෙක් නැහැ. හෙලි කරන්න විශ්වාසවන්තයා බලවෙන එක නබුතු ආවුරු නැත්තම් අපි හෙලි කරගන්න. අපි මේ එකතු වෙන්නේ මොකටද? මම මේ හැතම අද මම හිතන්නේ 80 ගානක් විතර ආවේ කිලෝමීටර් 46ක් යනකොට සුජිත් කියව සෝනාසේ 46යි දැන් අපි ඉන්නේ කොළඹ පාරේ. අපි ආයේ මේ බෙදාගන්න. මේක තමයි සහෝදරකම කියන්නේ. මේක තමයි සාසනය කියන්නේ. ඉතින් අපි හෙලි කරන කොටෝ දැන් කතා කරපුව එක්කෙනෙක්වත් වැරදි නැහැ. ඔය එක්කෙනුටත් කියන්න බෑ අනිත් දවසේ බාහන කරන හිත පිට යන්නේ නැහැ කියලා. මේක සුද්ධෙට කාටද හෙලි කරලා බලන්න මුන්න තරම් සාන්තියක් තියෙනවද කියලා. ඒ හෙලි කරලා දැන් මම මම හෙලිදරව කරන මිනිසයා දෙවියන් නැන්සේ නෙවෙයි. තරබලදාරි නෙවෙයි.
එත් මං උගේ භාවනා කරන්න කියනවා. කම්පටා සුද්ධ කරන කෙනෙක් ඒක තමයි. අමතක කවදාකත් අපිට වෙච්ච දේ වෙච්ච විදිහට කියන්න බෑ. අපිට නම් මේ කිව්වොත් මං ගැන වරදොලා හිතාගන්නේ. ඒ සෞතුයි. ශීපද කරිනවා කියලා හෙලි කරන්නේ. ඒ නිසා සාරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පද හතරකින් ඒ වැරද්ද අපි අච්චේ කියලා කියන්නේ අච්චේ කියලා කියන්නේ අත්තරද්ද. ඊට පස්සේ මේ වැරද්ද ඉවරයි. අපි ළඟ තියෙනවා මේ ශික්ෂාවත් 227 අපත්‍ය ස්කන්ධ ගාණක් තියෙනවා. දේශනාපත්‍ය ඛණ්ඩ කියලා එකක් තියෙනවා. කර සුවචනව කම්බල දේශනා කරපමණි හෙලි කරපමණි ඉවරයි. ඒක තමයි අපි චක්‍රමචාරින් සවස් එක තුනට සාකච්ඡා කරගෙන මට මේ වැරද්ද වුණා. පශ්චාත්තාපෙන් නෙමෙයි කතා කරන්නේ සාසනයක් තියෙනවා. අපිට සාසනයක් තියෙනවා වටල සතියක් තියෙනවා. ගිහින නැත වැතර වෙන්න පුළුවන් ගෝචර අජත් භූමියක් තියෙනවා. අජත් අරමුණක් තියෙනවා. ඉතින් යනවා ගියත් දේශනා කරුවේ නැත්තම් පව සමාවෙත් නැහැ. තව කෙනෙකුට කිව්වේ නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් බුදුන් පන්සල් කියන්නේ වැරද්ද වෙන්නේ ඉස්සෙල්ලා සතිය නම් වැරදුනට පස්සේ සතිය නම් අතරමෙන් ධාරිය වෙච්ච ඔක්කොම අහෝසි වෙනවා. ඒ අහෝසි වීම උද්දීපනය වෙන්නේ තවත් ඒ වගේ භාවනා කරන කෙනෙකුට කියන්නේ. හෙලි කරන්න ඕනේ. නැත්නම් අපි සබාවට හෙලි කරනවා. අපි ඒකට කාගවත් කෙනෙ හිලි නැහැ. කාගවත් අත්තරදි හිතර ගන්න අනේ සාසනයක් තියෙන නිසානේ අපි මේ විදිහට උක්‍ර හදා බෙදා ගැනීමක් කරන්නේ. ඒ හදා බෙදා ගැනීම කරනකොට කොච්චර අහිංසකද කියලා බලන්න. නැති වෙලාවක කොච්චර ඔලොට්ටලද කියලා බලන්න. තකතිරුද කියලා බලන්න. මාන්නක් කාර්ද කියලා බලන්න. දෘෂ්ටිගතද කියලා බලන්න. තෘෂ්ණාගතද කියලා බලන්න. මේ විද්‍යාවෙන් විගයි තෘෂ්ණාවත් නැහැ. මාන්නෙත් නැහැ. දිට්ඨියත් නැහැ. වෙයි. බොහොම චුළු යාවකි. හදාගන්න ජීවන රටාව පිස්සන්න බියන්ට අද කතා කරන්න යන්න එපා. කතා කරන්න වෙච්ච එක පෙරමාවක් කියලා තරකලා. ඉතින් මේ රටගේ දෝෂයක් නෙමෙයි. පුළුවන් තරම් බලන්න වෙන දේ වෙන හැටියට කතා කරන්න පුළුවන්. පර්ශ්දයක් එක ජීවත් වෙනවා නම් එයා නිකම්ම නිවනට යනවා. භාවනා කළා එහෙම නෙවෙයි. ඇසුරෙන්න නිවනට යනවා. හරක් රැණක් ගඟක් හරහා යනකොට මහ ගුණ වූ පරිනායකයා ළඟට බහිනවලු. ඊට ඉස්සලා එන නාඹ අර එහෙම ළඟට ගිහිල්ලා අර ඇම්බියන්ට පින්නන්න දෙල්ලන් දානකොට වතුර දකින්නට පස්සට යනවා. ගෝ පරිනායකයා දෙලියම බහිනවා. දනවට්ටක් යනවා දනවට්ටක් ගිහලා දබි ගහන්න ගන්නකොට පිටිපස්සේ ඉන්න නාම්බණ්ඩ හිතනවා දැන් රෞතු වැඩේ දැන් අපිට වැඩ පෙන්වන්න දී කන නෑම්බියෝ උන් පයි පෙන්නල් පස්සේ නෑම්බියෝ පයි නෑම්බියෝ කියන්නේ කවුද කියලා දන්නවද කෙල්ලු දෙන්නු ඉලන්දාර දෙන්නු හේෆර් කියලා කියනවා ඉංග්‍රීසි ඊට පස්සේ වදමු ගැසියෝ පයි අන්තිමට උදාහරණ සඳහන් කරනවා මහගුණා මෙහෙම යනට අදවදපු පැටියක් අර වැලේ පිටිපසට ගිහලා ඒකට එනවා. අදවදපු පැටියක් අදවදපු වැස්සෙත් ඒකට එනවා කියනවා. අදවදපු වැස්සත් ඒකට එනවා. මොකද ඒ සෙනඟ යනකොට අපි මේ වෙලාවේ කතා කරන්නේ ආර්ථික දේශපාලන කතා නෙවෙයිනේ අපි කතා කරන්නේ හුත්තටම භාවනා කරන ගැඹුරක්. මේවා කතා කරන්න වෙලාවක් නැහැ නේ අපේ ජීවිතේ. කතා කරන්නෙම ගුණහත්. අපිට පාන්නේ කරගන්න බැරි දේ. ඉතින් ශාමී ප්‍රශ්න ඉවරයි මම දැන්. ඉතින් මේක පිළිබඳව මට දීප්තිගේ ෆුල් රිපෝට් එකක් ඕනේ. මේක කිව්වේ නෑ නේ ගෑනුතු පිළිමිද ගිහින් පැවිදි කියලා තියෙන පොලිය තියාගෙන නෝන ගියේ කිව්ව ගියේ තමයි. ඒ ඉපදිනකොට ඒක උටවගත්ත ඔය ලේබල් ගහන්න නෑ. ඉතින් අපි අර මේ පට්ටංගුලුවේ තියාගෙන ඉන්නවා අපි ගිහියෝ අපි පොබ දරුවෝ වගේ නම් මිනිස්සු අපිට බෑ කියලා. ওই චරිතුරු ගන්න මිනිස්සුන්ට මං කියන්නේ පිළිමි කියලා නෙමෙයි. මොකද්ද කියන්නේ කියලා කියන්නේ මොකද කිව්වා මට බයිනවා. බුදුහාමුදුරු කිසිම තැනක බුද්ධ ආගම කාගමක් වශයෙන් බෙදලත් නැහැ. මිනිස්සෙන් මේ දේශනා කරලා බුදුරජාණන් කිව්වද මම බ්‍රහ්මයේ ගාන්ධර්වයේ දෙවියෙක් නෙමෙයි මිනිස්සෙක්. ජීසරේ බුදුහාමුදුරු කිව්වද මම මිනිස්සෙක් කියලා. මොකදද අපි තේගික මට්ටමේ ඉඳගෙන ජීවත් වෙනවා. ඉච්ඡර ගැඹුරු ධර්මයක්. රජස් නැහැ. ക്ഷേම කියලා කියන්නේ ക്ഷേම භූමිය. අශෝකං කියලා ශෝක නැහැ. රජස් විරජං කියන්නේ රජස් නැහැ. ക്ഷേමේ කියලා කියන්නේ කාන්තාරේ නෙවෙයි. ക്ഷേම භූමිය කියලා කියන්නේ කෙම්බිම කියලා අපි කියන්නේ.
අශෝකම් විරජං කියමං ඒතම් මංගල මුත්තම. ඊට වැඩි මංගල උත්තරයක් නැහැ නේ අපි. මේ මංගල උත්තරේ ඉඳ වරදින්න බෑ. ඒක අහුවෙන්නේ නැහැ. අරමුණේ ඉන්නකොට ඕක වෙන්නේ නැහැ. පිට ගියාට පස්සේ අපිට එදෙන ඉස්සෙන්නම මස්ස වැරද්දක් වුණේ කෑවා තමයි ලනුවක් නැහැ. ඊ වැරද්ද වැරද්ද වශයෙන් ප්‍රමාණ කිරීම අරමුණේ ඉන්නකොට වැඩි කුසලතාවයක් වෙනවා. ඒක පෞසමා කිරීමේ ක්‍රමයේ හිත දෙන්නේ එතකොට විතරයි. නැත්තම් පුදුමාකාර ටොංගානක් නෝ ඔළුවේ තියෙන ගිය ලබනක් පිට දැන් ඕකනේ. රාමුදිය ගත්තොත් හේතු දෙන්නේ තෝකනේ. මේ සමාධිනීමේ ක්‍රමයේ සතිය පුරුදු කරගත්තර ස්වේන සමාධන පුළුවන් තර පැන්සලේ ලියලා තියෙන්නේ ටික ටික මකන්න. පිළිගන්න කැමැතිම නැති මනුස්සය තමයි බෞද්ධය. මේක පිළිගන්න කැමැතිම නැති මනුස්සය බෞද්ධය. බෞද්ධය හරියම කැමති තමන්ගේ පවුකුණු කන්දල් ටික කරේ කියාගෙන අනුණ්ඩක් කිය කියා අනුන්ගේ ගගා චරිචුරුක ගාවේ තියෙන මෙච්ච ලස්සන සාසනයක් තියෙනවා. ඔක්කොම නම් පවු නෙමෙයි. නමුත් ඒ වෙලාව වෙන පවු ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කරලා සිහි දෙනවා. ධර්මයේ සජීවී අපි සංඝයා ඒක තියාගෙන මේ චරිචුරු ගන්නවා. එයි මම කිව්වට කට කනට වගේ ඒකට ලේසි වැඩක් නෙමෙයි. හැබැයි පුළුවන් වැඩක්. මොකද මේකේ ඉන්න සමහර අය මෛත් එක්ක සුළු ගාණක් මෛත් එක්ක එකගයි. උගදෙනෙක් නම් දෙඥන් වැඩේ ගියානෝගේ තරහින් හිතේ ඉන්නේ මේ වෙලාවට. ඕවගිනොර කැමතිත් නැහැ. ඒ වෝ එහෙම හිතන ඔක්කොම බිස්නස් කාර්ය. ඒ විතර ඔක්කොම දේශපාලනඥයෝ. ඒ විතර ඔක්කොමලා මේ යටිකූට්ටු අදහස් තියෙන මිනිස්සු. මම මොනින් කියන්නේ කවුද කියලා කියන්නේ නැහෙන් කියයි කවුද කියලා. මොකද කියන්නේ දීප්ති දෙනවද මේ කියන රිපෝට් එක? ඔව් හරි නෑ හරි විතර වෙලා නෑ. මේ ලියුම ගන්නවා ලියනවා. ඊළඟ අපි කරමු සාකච්ඡාවේ report එක ගන්නවා ලියමු. හරි හරි. අපි බලමු මොකද කරන්න කියලා. ළමයා හම්බුනට පස්සේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයන් ධර්ම කාරණාවක් ගැන තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මොකඩවා භාවනා කිරීමෙන් අවුරුදු 7ක් දින 7ක් අවුරුදු 7ක් දින 7ෙන් මගඵල ලබා ගත හැකි බව අසායත්ෙමි. ඒත් මෙම කාලය තුල මාර්ගඵල ලබා ගැනීමට නොහැකි වූ අත නොහැර භාවනා කළොත් තම අරමුණ ඉටු කරගත හැකිදයි සියලු දෙනාගේම යහපත පිණිස පැහැදිලි කර දෙනමේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ප්‍රශ්න පැහැදිලි නෑ. කවුරු ලියපෙකනා මේ එකම පැටලවල තියෙන්නේ. ආයතන කියන ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නොකඩවා භාවනා කිරීමෙන් අවුරුදු අත විරහතක් විරහතෙන් මඟඵල ලබා ගත හැකි බව අසායත්ෙමි. එහෙත් එම කාලය තුල මාර්ගඵල ලබා ගැනීමට නොහැකි වූ අත නොහැර භාවනා කළොත් තම අරමුණ ඉටු කරගත හැකිදයි සියලු දෙනාගේම යහපත පිණිස පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. මාර්ගඵල එකක් ලිම්දෙන් කුලෙදේ මේක පටව ගන්න තියෙනවා වචන දෙයක් හෙලි කරුවොත් තමයි තේරෙන්නේ උත්තරේ මෙතන තියෙනවා. ඒක නැත්තම් ප්‍රශ්න වැරදි කියලා. අරමුණ ඊට කර ගැනීම සහ මාර්ගඵල ලබා ගැනීම කියන දෙකක් වචන දෙකක් කියලා තියෙනවා. මාර්ගඵල ලබා ගන්න බටන් අඩු ගන්න අරමුණ ඊට කර ගන්න පුළුවන්ද කියලා. මොකක්ද අරමුණ කියන එක දන්නේ? ඒක නා නිර්වචනය කරන්න ඕනේ. අරමුණු මොකද්ද මේ යදා එයා අදහස් කරන තම අරමුණ ඉටු කර ගැනීමට හැකියි. මොකද මෙතන ඒ තම අරමුණ කියන්නේ මොකද්ද කියන එක සබාවද දෙනවනම් අපිට පුළුවන් ඒක ප්‍රශ්න වලින් තාරකච්ඡා කරන්න. ඒක නැත්තම් මේ නීචිකය මාර්ගයෙන් අනිත් දවස් උත්තර බලන්න. උසාවියේ කල්තිය. මම ලියාගන්න උදේ කියලා තමයි ගත්තොත් හැන්දෑවේ නිවන් දකින්න පුළුවන් කියලා බෝධිදාන සූත්‍රය තියෙනවා. මේ කියවල තියෙන සතිපට්ඨාන දවස් 7ක් යනවා කියන එක. ඒ බුදුහාමුදුරමයි කියන්නේ. මම බොරු කියනා නෙමෙයි පොතේ තියෙන. උදේ හරියට මේ වගේ සාකච්ඡා අල්ලගත්තොත් කන්න හැඳනුන නිවන් දකින්න පුළුවන්. ඊයන් same day service කියලා තියෙන අර ක්‍රෙඩි දුන්නාට පස්සේ හොදලා මැදලා ඉඳහම දෙන service එක. අපි යන්නේ පොඩි කාලේ දවස් 3ක් ප්‍රබෝධ ගන්නවා ෂර්ට් එකක් මැදට. අපූලනවා කියලා ඒක කියන්නේ. same day service කියන්නේ dry clean කළ දෙයක්. බුදුහාමුදුර ගානේ තුනම තියෙනවා. අවුරුදු 7ෙන් කල්යනා එකක් තියෙනවා. දවස් 7ෙන් කරලා දෙන්න පුළුවන්. උදේ දුන්න තැන්දෑව කරලා දෙන්න පුළුවන්. අපි සෑහෙන ගණන්.
ඉතින් ඒකත් දාලා මේ ලියුම කියන්න මොකද්ද මේ පරමාර්ථය කියලා මේ ලියුම ලියපේ කරනාට එහෙම පැහැදිලි අදහසක් තිබිලා නැහැ මේ කියලා කියනවා. හැබැයි මොකද ප්‍රශ්නක් තියෙනවා ඇති අපි පුළුවන් සාකච්ඡාවක් ලක් කරන්න මේ තම මේකේ තම අරමුණ ඉටු කර ගැනීම කියන එක වන් නිර්වචනය කරන්න ඕනේ. අනිතික මේ අවුරුදු 7යි දින 7ක් නෙමෙයි වරුවෙන් කරලා දෙනවා. කාර්යපත සංජේ ගෝලයා ගෙනත් දුන්නාට පස්සේ කියනවා වයිදින් වැඩක් කරගෙන ගෝලයා තියලා ගිහිල්ලා හඳවෙන්නේ කියලා. එනකොට බඩු සුද්දයි. ඉලෙක්ට්‍රික් කරතියෙන මේක. මේකට ඒ වගේම ඉතින් මේ සෑහෙන ගණන් වෙන. බඩු ගණන්. ඒක ආවරණියට හම් වෙන්නේ ජීවිත පරිපාලන. කායි ජීවිත නිර්මේෂණ නර බිල්ලක්ම දෙනවා. ඔයගොල්ලෝ සෑහු බිල්ලක් දීලා රූපේ දීලා වමතිං හාසනේ යල්ලලා part time භාවනා කරලා බෑ. අලෝගේ වැඩ කරන්න කම්මෝගෝචිකාගෝ පැන්න රාජාවෝ මාවෝ ගංගාවෝ පැන්න ෆ්‍රොක් ජම්ප් ඉට් ද ඕල් පොන් ෆ්‍රොක් එන්සබ් විදින් අපි විනය කාටරි මොනක් කියන දේවල් තියෙනවා ඊට පස්සේ පහක් තියෙනවා අපි අන්තිම ප්‍රශ්නේ කල් තිබ්බා මොකද මේ උසාවීට කැඳවන්න කැමති නැති ඉතිරිපත් වෙන්න කැමති නැති අපි දීප්ති දෙනවා තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙනවා ඒ වාර්තාගත විචුවක් තියලා අපි සුබදරම් පැත්තෙන් අපි ඉදිරිපත් කරනවා ධර්ම සාකච්ඡාවේ එක ජවනිකාවක් වෙන ප්‍රශ්න ප්‍රකාශ නැත්නම් අපි මෙතනින් සතුවරේ සමාප්ත කරන හැදන්නේ Hungarians do you have any question or anything to we are going to Okay, now this is the end of the session of the question and answers. අපේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලේ අවසානයේ අපි නැවත එකතු වෙනවා 12:00ට. 12:30ට එක දක්වා තක්මන් කරනවා. 12:30ට ඉස්සෙල් උදේමත් හම්බෙන්න සක්ම භාවනා පිළිබඳව උපදේශ බලාපොරොත්තු වෙච්ච සම්බන්ධ වෙච්ච සීල් දනාදම තෙරුවන් සරණයි.